සරණයි සත්පුරු ස පින්වර්න සජීවීව සිදු කරන ධර්මසාකච්ඡා වරසටහම් මාලාවි අද දවසීදී පින්වර්ත්න තිස් හතර වන ධර්ම සාකච්ඡා වාරයයි මේ විදිහත ආරම්භ කරන්නේ රත්නපුර පදිංචි සුපංවාට්‍ර්‍යාපාරික ජේලාල් මැතිතුම් එම පින්බරි මැතිනියදූ දරුවන් විසි නිර්මාණයකළ මිනිපුර අමාසාධ තපු වනනාරන්න සේනාසනය සිට අදත් ධර්මසාකච්ඡාව මෙහෙවනු ලබනවා. සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මං මුනිරාජසේ සුනන්තුසග්ග මොක්කදම්. दं साल अयन् वदन्ता दं सविल अयन् वदन्ता दं सविल अयन् वदन्ता නමුෝටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුෝතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දසේ නමුෝතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුත් දසේ. පවනාවන්ත ගුණබර සත්පුොරුස පින්වර්ත්නයේ ඔය පින්වතුන් ධර්මසාකච්ඡාවැඩසටහම් මාලාවි තිස් හතරවන ධර්මසාකච්ඡා වාර්යා සමගයිමය සම්බන්ධ වෙන්නේ. සුපංවාත් රත්නපුර පදිංචි ව්‍යාපාරික ජයිලාල් මැතිදුම් මැතිනීය පින්බර දියනිය පුතනුවන්සි නිර්මාණය කළ මිනිපුර අමාසාධි තපුුව නාරන්න සේනාසනය සිට අද සජීවීව මෙ උතුම් වැඩසටහන ආරම්භ කරන අවස්ථාව. පිංවත්නී මුලින් මහලතියෙන පළවෙනි පශ්නේ තමයි අවසරය සාමීන් වහන්සේ ගෞතම බුදුසසුන අවුරුදු පන්දහසකින් මනුලොුවන් අතුරුදහාම් වුවද දෙවුලුවන් අතුරුදහං වන්නේ නැතිද. දෙවුලුවත් දීවිවර්සවලින් අවුදු පන්දහසක් පවතිනවාද. මනුළුව බුදුසසුන අතුරුතහාන් වුවද වෙනදාමින් සක්ක ජීවීන්ද්‍රයා සහ. බ්‍රහ්ම රාජවරු පොහෝදිනවල දෙවියන්ට ධර්මේදී සනාකරනවද කවනාවෙන් අහදා තින්න ඔබ වහන්සේ උතුම් ධර්මාබෝධීම ලැබීවා කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්ුවත්නේ ගෞතම බුදුසසුන අවුදු පන්දහසකින් මනුලොවින් අතුරෝධහං වුවද දෙවුලොවන් අතුරෝධහං වන්නේ නැද්ද කියල ඇවුවොත්. පංවත්නී ඒ මේ විදිහට තීරුන්ගන්නට ඕන. මනුස්ස ලෝකයේ සම්බුදු සසුන අතුරෝධහන් වීම පිළිබඳව අංගුත්තණකාය අටුවාවිත් මිලින්ද පස්නේහෙමත්ඒවගේ තැන්ගල සඳහන් වෙනවා. එතනද පින්වර්ටන භාගිවතුන් වහන්සේ පිනවම්පාල මුල් අවුතු දහස සල්පිරිසභියාපත් මහරතන් වහන්සේලා පහළ වන අවුරතු දහස බවත් දෙවන අවුරුදු දහස සාමාන්‍ය රහතන් වහන්සේලා පහළ වන අෞුදු දහස බවත් ඒවාගීම තුන්වන අවුතු දහස අනාගාමී උත්තමයන් වහන්සේලා පහළ වන අවුරදු දහස බවත් අපි දැගෙන්න්නේ තුවනවුරතු දහසේ හතරවන අවුදු දහස සක්කදාගාමී උත්තමයන් වහන්සේලා පහළගන අවුදු දහස බවත් පස්සන අවුදු දහස සෝහන් උත්තමයන් වහන්සේලා පහළ වන අවුදු දහස බවත් පින්වර්ත්නී සඳහන් වෙනවා. එතනද පින්වර්නී භාගිවතුන් වහන්සේ දේශනා කළ සූත දේශනාවලට යනවකොට අපට හම්බවෙන්නේ පෑණිප්පාන සූත ධර්ම දේශනාවේදී. ආර්්‍යෂ්නාායක මාර්ගයේ පිළිපත්නාතාකාලයක් ලෝකයේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ කියලා භාගිවතුන් වහන්සේ දේශනා කරපු ඒඋතුම් දේශනාව. මලින්ද පස්නයත් ඒවාගීම අටුවාදී අපිට හඹවන ආකාරයට බැලුවහම අවුදු පන්දහස්සර කාලයකින් පසුව අබිධර්මාදී අතුරුධහන් වෙලා විනයාදී අතුරුදහන් වෙලා අන්තිමට කාසව කන්්ටක කියන මහන බිස්සූන් වහන්සේලා දක්වාම පිරිහිලා කාසාාව කණ්ටක බිස්සූන් වහන්සේලාගෙන් ස්‍රමණ වසී ඉතුරුණු ඒ කහා නෝල්කඩත් පින්වත්න ඉවත් වෙලා එනැති වෙලා යන අවස්ථාවක් එෙනවා. සත්පුරුස පිින්වත්න දිවලෝක වල අවුරුතුගාන බැලූහාම චාතුරුමාරාජික දීවලෝකයේ එක දවසක්්‍ය යන්නේ සවරුතු පණහාක්. ඒගේ මනුස්සවෞරුදු පණහිවා තිහක් තමයි එහි ඒක්තිනයක් වෙන්නේ. ඒවගේ තිහේවා දොලහක් නැත්තම් මාස දොළහක් තමයි එහි අවුරුද්දක් වෙන්නේ. එතකොට සත්පුරුස පංගුවත්න කල්පනා කරල බලන්න මනුසවුරුදු පන්දහග කාලයක් ගත්තහමැ ඒ පන්දහට පණහඒව කියත් දෙ තියෙන්නේ මනුල්ස අවුරුදු පන්දකට පණහේවත් තියෙන ප්‍රමාණයේ හිතන් එතකොට දිවලෝකෙ දින කී අද්ද ගෙවිලා තියෙන්නේ තවතිසා දිවලෝක එක දවසක් වෙන්නේ මනුස්ස අවුරුතු සීය ඒවගේ සීඒවත් තිහාක් තමයි පින්වර්ත්න එහි මාසයක් වෙන්නේ මනුසෞුරු සීයේවා තියක් එහි මාසයක් වෙනවා. ඒ විදිහට ඔය ඇත්තෝ අදාපීන දිනවලට ගණන්හත්ල බලනකොට ඔය පින්වතුන්ට හම්බවෙන්න එහි දිනකීයක් කියලද. සත්පුරුස පිංවර්නී දීවලෝකවල දෙවියන්ගේ පරමාවිස ප්‍රමාණයක් තියෙනවා. ඒ පරමාවිස චාතුරුමාරාජික දිීවලෝකෙනක් දීවිය අවුරුදු වලින් පන්සේයක් වෙනවා. මේ විදිහට ගණන්හත්ල බැලුවහම ඔය පින්වතුනට හබ වෙනවා ඒ දීවලෝකවල සෝහන් උනුත්තමයන් වහන්සේලා සක්කදාගාමී උනුත්තමයන් වහන්සේලා පින්වත්න කොපමන කාලයක් ජීවත් වීද කියලා. එතින්ද අපිට ත් හබ වන දෙයක් තමයි පිංවත්න ජාජ සෝතාපන්න උත්තමයෝ. ඒක බ.ජ. කෝලංකෝල සත්තාක් කත්තු පරම කියන උත්තමයෝ. එතවට ඒක බ.ජ. කියන්නේ එක්වරා පමණ සුගතියුපත්නයි කෝලංකෝල කියන්නේ දෙවිනි බවයින්ල එක ඇන හැ වන බවේ දක්වා, පින්වර්ත්න ආත්ම ාව පහක් සසල සැරසන අය සත්තාක්කත්තු පරම කෙල කියන්නේ හත්වනි ආත්මභාවයේ පිින්වත්නී රහත්ත පීනුවම් පාන උත්තමයන් වහන්සේලාට නමා. එතකොට මනුස්සලෝකයේ ආයුකාලයේ ඉඳලා අපි කියමුකු චාතුරු හාරාජික දීවිලෝකිීප්‍රනා කළ ජාතිසෝතා පන්න උත්තමය සත්තාක්කත්තු පරමයි කෙල හිතන්න එලෝ චාතුරුමහාරාජක දදිවලෝකයෙන් චු තෙවෙලා හපව මනුල්සලෝකය හරි තවතින්සේ අරි නවතත් චාතුරුමහාරාජික දිවලෝක හරි උපත්්‍යය ලබනවක් කළ හිතන්න. එතුකොට පින්වත්න කොපමණ කාලයක් යනවාදිකළ ඔබ ගණන් හදා බලන්න. එහෙම ගණන් හත්ල බාලන කොට ඔය පින්වතුනට ජාතිසෝත අනු උත්තමේන්ගේ ආවිකාලයේ ගැන යම් අදහස්සකට එන්න පුළලුවන්කම ලැබේවි. එතකොට දීවලෝකවලින් මුස්සලෝක අතුදන් උනහම මවුතුන් සම්බුදු සසුන මනුස්සලෝක අතුද ම දිවලෝකවලත් ඒ විදිහට අතුරුදහන් වෙනවාද කියලා ඇහවුවත් පින්වත්නී මිනිස් සහෝදු පන්දහසකින් ෝ අතුරෝදහන් වන්නේ නැහැ උතුම් සේ සද්ධර්මය මඟපල්ලා භියවුතුමා පහලවෙලා ඉන්න පුළුවන්. පහල වෙන්නත් පුළුවන්. එතකොට පින්වර්ත්න අවුරුතු පන්දහසක් කියන්නේ දිවලෝක ඉතාම අඩුදින ගණනාක් බව දැන්ඟුවය ඇත්තු දන්නව මනුසවුතු පන්දහක් කියන්නේ ආර්ස්ථායික මාර්ගයේ පිළිබඳව පින්වර්නී නොනැත්තු නන්දවෙලා ආය ආර්යස්ථායක මාර්ගයේ පිළිපදින්නේ යම්තාක් කාලයක්ද ඒතාක් කාලයක් ලෝකයේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැයි කියලා ආර්යෂ්ඨායක මාර්ගයේ ලොවට පවර කරපු කාන්තිමත්ති ලෝගුරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්වතිී බෝධිෂත්තවයන් වහන්සේට පාතරසිවුරු අභිනිස්කමනය කලාට පාස ලබා දුන්නේ ගටීකාර බ්‍රහ්මයා බව ඔබතන්නවා. ගටීකාර බැහක්මයාකෙන අනාගාමීිය වුණු උත්තමේ. සුද්ධවාස බ්‍රැහ්මලෝක වල ඉන්නේ එතකොට පිම්වත්න කාර්්‍යව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී තමයි ගටීකාර බ්‍රැහක්්මයා අනාගාමී වුණේ අපි භාගවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට මොනතරන්නන් කාලයක් ගෙවිලද තාමත් සුද්ධවාස බ්‍රහ්මලෝක ප වැඩඉන්නවා. එතකොට සුද්ධවාස බ්‍රහ්මලෝකෙ පිුවත්න අනාගාමී වෙලා උපත්තිය ලබනයි රහත් වෙලත් වැඩඉන්නවා. මනුස්සලෝක බුදුසසුන අතෝදහන් වනාට පින්වත්නී වළදාවාගේ භාගිවතුන් වහන්සේ දේශනා කරපු සේ සත්ධරමය දැනගත්ත දෙවුවරු පිින්වත්නී දෙවියන්ට ධර්ම දේශනා කළ නවා. හැබැයි පොහෝ දිනගාන ගත්තාහම චාතුරු මහාරාජිකාදී දීවලෝකවල පින්වත් අපි දිනවලින් ගණන්ගත්තාහම එක බොහෝ කාලයක් වෙනවා. අපේ අවුදුුවලින් ගණන්ගත්තහම. එතකොට ඒ දීවලෝකවලින් පන තිවිදරත්නය හම්බ වෙනවාද කළ බැලු බලන්න අත් වන මේ ප්‍රසනයට අදාළවම අපිට දීවලෝකවලියෙන් තිවිදරාත්නයෙන් බුද්ධරත්නය හබ වෙන්නේෙ නැහැ. ඒවාගේ සංගරත්නය හම්බ වෙන්නෙත් නැහැ. ත්‍රිපිටකේ නොත් විනීපිටකේ අතුූ දහන් වෙලා එතකොට. ඒවාගේ විනේපිටිකය පිළිපඳන්න පින්වත්න, මහාසංගරාත්නය හඹවෙන්න නැහැදීවලෝකෙ. අනි පිටකවරනොත් පින්වුවත්නී ඒවා මතක ඒ සහ කටපාඩමින් ඉන්න දෙව්වරු විතරක් දන්නවා. ඒවා මතකේ තියන දෙෙවරු අභිධර්මයේ දැනීගෙන ගත්ත දෙෙව්වරු භාගවතුන් වහන්සේගෙන් ධර්මස්සවනය කරල මඟපල් ලැබූ දෙෙවරු ඒ මඟපල්ලාබී දෙවරුවාදී පිරිස් පිින්වතිම මතකේසා කටපාඩ මඇති දෙවරු එම දන්නවා. කාලයක් යනකොට දිවලෝකවල පවා පින්වර්න සද්ධරම පතිරූපකයෝ බහුලව පහළ වෙනවා. කාලයක් යනකොට පහළ වෙනවා. හරියට මනුල්සලෝකෙෙන් සද්ධර්ම ප්‍රතිරූපකයෝ පහළ වෙනවවාගේ. සද්ධාරම පතිරූපකවලට විතරෑ පින්වුවත්නි. සී සද්ධර්මය ලොවන් අතුරු දහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ධරමී විකෘතිය කරන්න කාටවත් පුළුවන්කමක් නැති වුනාට සද්ධර්ම පතිරූපක වලට පුළුවනි ධර්ම මේ ලෝකයෙන් අතුරු දහන් කරන්නට. එතකොට පිින්වත්නේ දිවලෝකවලත් මනුල්සලෝක ධරමී හැසූන අය උපත්තිය ලැබූ හම ඒ අය කලින් හැසුරුනෝ. ධර්මයේ ස්වභාවේහෙම මතකට එනවා. එහෙමනැත්තං එතන ඉන්න දෙවිගනෙක් කරි පෙන්නල දෙනවා, මඟපල්ලාබී දෙවිගනෙක් කරි කියනවා. එහෙමනැත්තං බ්‍රහක්්මයෝ හරි ධර්ම දේශනා කරනකොට ඇහිල හරි පින්වර්ත්නී මඟපල් ලබන්නේ පුළුවන්කම ලැබෙනව හේතු සම්පත් මොහ කුරාගිය අයට. භාගවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළුනාට පස්සේ දිවිලෝක පින්වුවත්නී සම්යදුෘෂ්ටික දෙවියන්ගින් පිරිී පැවතුුණක් පිරෙනවා. මේ විදිහට ඔබ හපු පස්නයේදී ගෞතන් බුදුසසුන අවුදු පන්දහසකි මනුලොව අතුරුදහං වුවද දෙව්ුලොවින් අතුූදහංවන්නේ නැද්ද කියල ඇහුවත්. මනුස්ස අවුරුදු දව අවුරුදු එහි මඟ පල්ලාබී උතුමං එඔවුන්ගේ ආවිකාලේ ජාති සෝතාපන්න ඒකබී.Gී කෝලංකෝල සත්තක්කත්තු පරමාදිය සභාව සක්කදාගාමීයාදී ඉදපත්තා තත්තපානි බ්ාය තත්තපත්තා ඉදපානි බ්බායාදී විදිහට බැලුහා පිංවර්ත්නේ හිතන්නකො දීව ලෝකයකසු, සක්කදා ගාමී වුණු උත්තමයෙක්. එයි චුතවෙලා මනුස්ස ලෝකට එනකොට ඔුන්ගේ ආවිස පරමාාව්‍යවලින් කොක්මන කාලයක්ද කියලා එහින් චොතෙ වෙලා මනුස ලෝකට අවුත් නැත්තන් අහපා දීව ලෝකයට ගියොත් මිනිස් අවුදු පන්ධහෙව කීයක් එතන ගෙවිලා තියෙනවද. දෙවුලොවත් ද වාර්සවලින් අවුදු පන්දහක් පවතිනවාද කියල ඇහුවොත් පින්වත්න දීව ලෝක පරමාාවස ගත්තාම සෝවාහන් වනු උත්තමයින්ගේ ආයුකාලම කොච්චද වැඩි දෙතකොට අවුදු පන්දහක් යන මොනතරන්න සුළු ප්‍රමාණයක්ද සමහර දීවලෝක විශේසෙන්ම පානින්මිත වසවාර්ති වගේ තැන්වලට හනකොට. මනුලුවදී බුදුසස්න අතුරු දහං වුවද පිෙනදාමින් සක්‍ර දීවේෙන් ද්‍යයාසා බැක්ම රාජවරල් පොහෝ දිනවල දෙවියයාන්ට ධර්මයේ දේශනා කරන වද කියල ඇහුවත්. පිින්වර්ත්නී මඟ පල් ලැබූ නැත්තන් සෝවහම් මාර්ගයට පත්වන සක්කදී වෙරාජෝර්තමය. සුපූර් දිනවලදී ධර්මදී ස්නාධය පවත්තනවා ඒවාගේම බැක්ම රාජවරොත් ඒ කාරණාසි කරනවා ඔවුන්ගේ පාලව සැපත්වීමයිම් පස්සෙ පින්වනි ඒ වතුනත් කාලාන් රූපෝ වෙනස්සෙලා යනවා ඇවිවිධාකාතත්තේයට පත්වෙනව සක්කදී වෙරාජෝත්තමයාගේ ආයුකාලය අව සංගනාට පස්සේ. නැවතත් වෙන සකදීවරාජයේ පහළ වෙන්න පුළුවන්. නමුත් අපේ සකදිීවරාජෝත්තමයාගේ ආවිකාලයේ පිරිහෙනකොට භාගිවතුන් වහන්සේගෙන් ධර්මස්සවනය කරළ ඒ අවස්ථාවීම චුතවෙලා නැවතත් උප්පත්තේ ලැබු හිඳ බොහෝ ආයුකාලයකුත් තියෙනවා සකදීවරාජෝත්තමයණන් වහන්සේට. පින්වත්න ඊරඟට හල තියන දෙවන පස්නේ තමයි අවසරය පින්වාස්වාමින් වහන්සේ. කාලේ වේගීෙන්ගි විලා යනවා. රැෑ පහන් වෙන්නේ ජීවිතී ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලේ ටිකින්ටික අහිමි වෙනවා. මානයේ අභියස තියන ඔය බිය දකින කෙනා. ඒ අමානිවන් සුව ලබන්න කැමැත්වෙන් ලෝකා මෙසේ අත්හරින්න ඕන. අච්චෙන්ට සූතතය සයුතනිකාය ලෝකා මෙසේ යනු කුමද්ද. ඒ අත්තරීම යනු කුමද්ද. ඉතාම අනුකම්පාවෙන් පහතා දෙෙන සේක්වා ඔබ වහන්සේට උතුම් දරමාබෝධයම ලැබීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වර්ත්ණී. අච්චින්ති කාලා තරයාන්ති රත්තියෝ. වයුගුණා අනු පුබ්බන්ජහන්ති. ඒතම් බයම් මරණී පික්්‍රමානු පු්ඥාණි කයිරාත සුකා වහානී පරවරු ආදී කාලයෝ ඉක්ම යනවා රාතීන් පුද්ගලයා මානය කරා පමණුවනවා. වයු රාසීන් අනුකමී පුරුසියාත් අයනවා. පව මේ තුම් බය දැකලා මේ තුම්බය මානිහිලා පිංවටනී දකිමින් සැපිලවන පින් කරන්නට ඕන රච්චිතිි කාලා තරයන්ති රත්තිියෝ වයෝගුණා අනුපුප්පන්ජහන්ති ඒතම් බයම් මලනය පික්කමානු ලෝකාමිසම් පජහෙ සන්තිපෙක්කෝති. කලින්ගාතාව දෙවියෝ කීවේ මීගාථ භාගිවතුන් වහස දේස්නා කලේ කාලයු ඉක්ම යනවා. ්‍රාතී මනුසය මානය කරා පමණුවනවා. සයෝරාශයෙන් අනුක්‍රමයෙන් පුරුසයා අත්තහැල යනවා. මේ තුම්බිය මානේලා දැකල නිවන් පතමින් පිින්වත්න ලෝකා මෙසේ දුරු කරන්නට ඕන. ලෝකා මෙසේ මොකක්ද කියල ඇහුවොත් ලෝකා මෙසේ කියල කියන්නේ. මනුස්සදිව්‍ය සතරාපාආදීමය සේරුම ලෝකයාගේ කම් රසේට හේතුවන දේවල්ුවට නමක්. ලෝකා මෙසේ කියන්නේ පංචකාම සම්පාත් නැත්තම් පස්කම් රසේට හේතුවන පංච ඉන්ද්‍රීයන්ගෙන් සතුටින් ගනු ලබන අරමුණු ආදිය. පිංවත්නී ඔබේ ඔය පංච ඉන්ද්‍රයන්ගෙන් ඔබ සතුටින් ගන් ලබන ඒ පංචකාම සම්පත් රසේට හේතුවන ඒ අරමුණු ආදිය දුරු කරමින් ඔය පුන් එවන්තයෝ නුවණැස උපදවාගෙන මේ ආත්ම සත්ව පුද්ගල මම විදිහට ගන්න දෙයක් නැති හීතඵල ධර්මයන්ගේ කියාකා රීතුවයක් වුණු නාමුර ූප ධර්ම වැඩ පිළි වෙලක් බව දැනගෙන සසලින් එතරවෙන්නට ඕනේ නිවන් දකින්නට වග බලාගන්නට ඕන පිංවත්නයේ මනුස්ස ජීවිත අතිසේීම දුර්ලභ එකක් එය අපති හවාගන්න හොඳ නෑ ඔය පින්වතුන්ලෝ කාමෙසේට. නැත්තම් පංචකාම සම්පත්රසයට ගුදුරුවෙන්නේ නැතුව, ඒවා තුළ පින්වත්නි කටයුතු කරන්න නැතුව, ඒවා සතුටින් ගන්නේ නැතුව ඒ අරමුණ උනත්, අරමුණු සබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු ඇපංවර්න ඇයිස්පාස අරමුණු ඒ විදිහටම දකිමින් ඔය පුුණ්්‍යවන්ත යෝචක්ක විඤ්ඥාන සෝත විඤ්ඥාන ගහන විඤ්ඥාන ජීව්හා විඤ්ඥානකාය විඤ්ඥාන ඒ විදිහටම දකිමින් ඔය පුුණ්්‍යවන්ත යෝචක්කු සම්පස්ස සෝත සම්පස්සාධියත් ඒ විදිහටම දකිමින් පිංවත්නී පසාද රූ පච්චක්කු ප්‍රසාද සෝතක් ප්‍රසාආදී ඒ විදිහටම දකිමින්. ඒ හේතුෝන්ගෙන් හටගෙන ඇතිව නැතුූ යන ධර්මතා ගොඩකට ආත් මේ මම විදිට වැදිී අදහසක් කරගෙන ඒවා පිින්වර්ත්නී පිනවන්න කියලා චිත්ත සන්තතිය තුළින්. ලූබ මෝහදෝසමෝහ මෝහාදී සිත් ඇතිවන ආකාරයට ආසව අනුසයාදී කෙලෙස් වගුරුවාගෙන කෙලිස්ථාහයෙන් පීඩාට පත්තින්නේ නැතුව සසරින් එතර වෙන්නට ඕන ඔබ අසරන පිරිසක් ඔය ඇත්තුව නිවන් දකින්නට වගබලාගන්නට ඕනෑ. පින්වත්න ඊළඟට හලතියෙන පස්්නේ තමයි. ගරුස්වාමින් වහන්සේ. විවිධ. ගුරුකම් මන්ත්‍රවැනි දේවල්වලින්, යම් යම් දේවල් කිරීමට හැකි බව පවසා. අහිංසක මිනිස්සුන්ගේ මුදල් ලබාගන්නා අය සිටිනවා. මේ අය කරන්නේ බුරු යැයි මගේ හැගීම. අපේ බුදුදහමින් මේ ගැන හැකිනම් පහතා දෙන්න කියලා. පිින්වත්නී ගුරුකම් මන්ත්‍රවැනි දේවල්වලින් යම් යම් දේවල් කිරීමට හැකිබව පවසා අහිංසක මිනිසුන්ගේ මුදල් ලබාගන්නා අය සිටිනවා. පිංවත්නී ඒකනං ඇත්ත. ඒවගේ විවිධ විදිහට තමල්ලඟ නැතිදීවල් තියෙනවා කියලා අහිංසක මිනිසු රවට්ටල බඩවිීතරැක් ගන්නට කටයුතු කරන පිරිස් ඉන්නවා. පිංුවත්නී මේයඇයි කරන්නේ බොරුයැයි ඔබේ හැඟීම කියලා බුදුදහමෙන් මේ ගැන හැකිනම් පහදා දෙන්නකෙ වූවාම ඒ පිළිබඳවනම් මෙන්න මේ කවුනත් කියන්න වෙනවා. අපේ සමන්තපාසාධිකා විනය අටුවාවෙ එනවා. සංකේපතෝහි මාරණත්තං වි්‍යාපරි්ජපනං. විචාමයෝ පයෝගෝ කියලා. ඒකී වෙපංවර්ත්න මරි මැරීම පිණෙස කෙනෙක්ක මරන්න මන්ත ජපකිරීම, ඒවාගේම විද්‍යාමයේ ප්‍රයෝගය සැකෙවින් කිව්වොත් කියලා අපේ සමන්තපාසාධිකාව සඳහන් වෙනවා මෙ විච්චාමය ප්‍රයෝග කියන මොකක්ද කියන එක විස්තර කරලා. ඉතින්ද කෙනෙක්ක මරන්නට මැරීම පිණෙස මන්ත්‍රජපකිරීම වි්චාමය ප්‍රයෝගේ විදිහට සමන්තපාසාධිකාවේ සඳහන් වෙනවා. එතකට පින්වර්ත්නේ. ඒවාගේ ඒ යම් යම් යන්තමන්ත යම් යම්කම විතිී නැතුවා නෙමේ. ඒ යම් කිසි ශාස්ත්‍රයක් විදිහට තියෙනවා. යම් යම් ආකාරයට යක්සයින් ඒවාගේ මනු අමනුස්සයිම් බැඳගෙන යම් යම් අයට යම් යම් කාණ කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් පිින්වර්ත්න වර්තමානයත් නම් බහුතරයක් ම කරන්නේ බොහෝ අය කරන්නේ සම්පූර්ණ බොරුවක් වංචාවක්. අමනුසයන්ගෙන් වැඩගන්නා සමහරුන්ගේ දීවල්පින් වර්ත්න ධරමී හැසිරෙනකොට ඔය ඇත්තාන්ට වෙනස් කළගන්න පුළුවන්. හිතන්න සමහරු අමනුස්සයන්ගෙන් වැඩගන්නව කියලා යක්ෂයින්ගෙන් පිීතයින්ගෙන් යම්යන් අමනුස කොට්ටාසයන්ගේෙන් අනිත්්‍ය ඇයට හිරිහැරයක් කරන්න හත්නව කියලා දැන් අද ජීවතය හිතියෙනෙක් මැල්ල යක්ෂේ එක් වෙලයි ප්‍රත්නවා. ඔහුගෙන් උදව් අරගන්නවා සමහරු අනත් ඇරි හිරි හැරකාද කරන්න. හැබැයි ඔය පින්වතුම් ධර්මය හැසිරෙනවා. ඔබ දෙවියන්ට තාරාත්නා කනඋදී හවස හරියට සංගරාත්නය ධර්ම දේශනා කරන්නට පිරිත්දේශනා පවත්වන්නට ධර්මසාකච්ඡා පවත්වන්නට කලින් දෙවියන්ට ආරාත්නා කන වගේ. බලසම්පාන දේවරු තැල්ම බැලමහෙළමින් ඔබේ නිවෙසලට පැමිණෙන්න්න ගන්නවා. පින්වත්න්නේ ඔය ඇත්තුවඒ පින්කං අවසාන දෙවියන්ට පින් අනමෝදංකරනවා. බල සම්පාන දීවුරුත් පින් අනමෝදං වෙනවා. ඒ දෙවරු අර පහල සත්ව කොට්ටාසවලට එන්න ඉඩදින්නේ නෑ ඔබේ නිවෙස්වලට. කවුරු කොහොම කියපු දෙයක් වනත් ඔබට හිරිහැර කරන්න කවුරු හරි පැමිණෙනවා නං අර දෙවරු ඒකට ඉද දෙන්නේ නැහැ. පින්වදින් දෙවියාන්ට පින් අනමෝදන් කරන්න. ඔඇත්තන්ගේ එකට හිටිය කවුරුහරි අම්මකිනේ තාර්ථකනේ දූදරුවෙක් අඹු සැමියෙක් කරගත්ත පුන්න කරමිහින්ද දි්‍ය ලෝකයෙකුඋප්‍රත්නවා. කලින්භවේ දැනගන්නා පුළුවන් හැකියාව ඒ දෙවියන්ට තියෙනවා නම් ඒ ඇත්ත ඔබ වට ගැවසෙනවා ඔබ ඒ අයිව මතාක් කරල මීලු බනුස්ස භූමි දන් ඒයට පින් අනුමෝදං කරනවා. නමුත් පින් අනුමෝදං වෙන්න ඕන පරදත්ව ූපජීවී තනක නෙමී ඒයයින්නේ. ඒ අයින්න දීවෙලෝකයක, ඒ දීවලෝකයක ඉඳමින් ඔබේක් ඔබව මතක් කරලා, ඔබ වූම මතක් කරලා, කෙලේ ගුණ සලකමින් පින් අනමෝදන් කරනකොට අරදීගු ගුහොම සතුටි වෙල්ලා ඔබට ආරක්ෂාව දෙනව ැකවර්ණය දෙනවා. පින්වද සමහර වෙලාවංවලට මනුස්සලෝකෙ අඹු සැමිය විදියට හිටිය ආයාතරේ. සමහරු දීවලෝකය උපරන හරියට අපේ ජාලිනී දේවතාවය වගේ. වතින් සසය දීවලෝක උප්පත්තය ලැබූ ඇය. කලින් සැමියයා වුණ අනුරුත්ත මහරාතන් වහන්සේ හොයාගෙන ආවාගේ.සාංසාධික පේමිහින්ද සමහර දවුරුහම පැමිණෙනවා. යන් අමනුස්සේගෙන්උනත් කාදරයක් වෙනවන කවුරු හරි අන්තමන්ත්‍රාදී යම් ගුරුකම්වාදිය වයම් කුමනොහෝදයක් දන්න කෙනෙක් කරේවා කරන්න කටයුතු කලාට අරයේ වටීට දෙන්නෙ නෑ හොඳමදී ඔය ඇත්තු පින්කං කරන්න ධරමී හැසිරේන්න. උදේහවස සම්බුද්ධ පූජාපවත්වන්න ඔය ඇත්තු භාවනා වඩන්න ඒ හැම පින්කමක්ම දෙවියන්ට අනු මෝදන් කරන්න. ඔය ඇත්තු දරමී හැසිරේන්න. ඔබේ නාමුරූපවලට නිදුක්කම ලැබෙන විදිහට ඒ අටයුතු කරගන්න පලවැෙන සිල්පද ඔබ රකිනවාන ඔය කිසිම අමනෝසයෙක්ට ඔබේ කර්මය නැති කරන්න බෑ ඔබේ ආවි්‍ය අව සංකරන්න හම්බ වෙන්න. මොකද ඔය ඇතු කර්මජවසයෙන් දීර්ගාවිස ලැබෙන විදිහට පලවැෙන සිල්පදේරැක්ගෙන. ඔබේ බවභෝග සම්පත් අහිමිකරන්නේ කාටවත් බෑ. ඒකට හිතු ඔය ඇත්තු බවභෝග සම්පත් ලැබෙන කර්මජ හීතුව සිද්ධ කරගෙන ඔය ඇත්තන්ට මිතුරු අහිමි කරන්න කාටවත් බෑ ඒක හිතු යතු සතු. නැතිවන විදිහයට කාමේවාදවා හැස්රීමෙන් වැලකිලා ජීවත් වෙලා. ඒවාගේම ඔය ඇත්තංග බොරුවෙන් රවට් අන්න කාටවත් බෑ. ඔය ඇත්තු අභූතෙන් හැවටින් නැතිවන විදිහ, බොලුකීමින් වැලකිලා ඒ කරම රැස් කරගෙන. ඔය ඇත්තන්ඟ හිත නොසන්සුම් කරන තවකිනයට බෑ. ඔබ සන්සුම්වන විදියට තැම්පත්තන විදිට කාමේ. ඔය තු මද්‍රවි සරීරගතකද ගැනීවලින් හි වැලකිල කටයුතු කරනවා. මේ විදිහට පින්වර්ත්නි ඔය සත්පුරුසූ රැකපු සිලපදී. හැටියට කරමජ වසියෙන් ඔබට ලැබෙන රැකවර්ණයත්. ඔය ඇතු කල්්‍යානෙමිත සේවනාදී විදිහට ඔය සත්පුරුසයෝ විසින්. ඔබේ නමින් මියගිය ඥාතීන්ට පින්දීම් දෙවියන්ට පින්දී වගේ සත්පුර්සකානා ආදී ඒ කවනෙහින්දා ඔබට ගොඩ නැගෙන්න්නේ කවුරුම් මොන විදිහකට එව්වත් ඔබට හානිකරන්න බැරිවිදිහේ මහ බල සම්පන්න ශක්ති මත්‍ර අමුවක්. පර්න දන්නා කට්ට එව්වත් බොහෝ අයනාම් කරන්න බොරුව වංචාව බොහෝ ඇඒවට දැවටෙනවා. පින්වර්ත්නී යම් කිසි කෙනෙක් එහෙම යම්මන්ත්‍රප යෝග දන්නවාන දන්නා අයකළත්. පින්වර්ත්නී ඒවායින් ඔය ඇත්තන්ට ලොකු රැකවර්ණයක් ආරක්ෂාවක් අර පේස් සලසනවා. සමහර මන්ත්‍රකම තියෙනවා. තැන් අ රබවිඳන. රබං හඬ අහලා ඒ අනුව බෙර පලන මන්ත්‍රයක් හෙමතින් අරුන් ජයබිල්ලා ඩි පෝඩවීහිස් නන්දිිමාරන් ගිනිගම් ගිනිසුලු පුරාගම් ිහිපිට පොඩි පට්ටන්සුන්සුන් ඔහයයක් කිරෙම ඔය වගේ පින්වර්නී යම්යන් ඒව නැතුවන මේ තියෙනවා. හැබැයි ඒ හැමදට වඩා සත්පුරුස පින්වර්නය ඔබ දරමී හැසවුනොත් ඒ ධර්මය ඔබ ආරක්ෂා කරනවා මයේ. සත්පුරස පින්වර්ත්නී. ළඟට අහරතිීන පස්නේ තමයි කාවුනිික පින්වස්සාමින් වහන්සේ. යමි අතින් දැනුවත්වම අතීත භවයේ පංචසීලයේ නොයෙක් අවස්ථාවල කැඩී ඇත්නම් මානමොහොතක සිහි නොක්කළ යුතුමයි කියා අධිටන් කර ගත්තාත් සෑමවිටම කුසාසිතට විරුද්ධව අකුසාසිතක්. තුළ ක්‍ර්‍යාත්මකවීමට උත්සාහයක් ගන්නාසී. සිතට නගන්නේ නැතිමයි යන චේතනාව තුළින්ම හෝ අතීත අකුසරයක් මතකයට ඒවිදැයි සැකයක් පවති. මේ ආකාරයේ සිතිවිලිවලින්. බැහැරවි සිත මානයට මනාව සගසාගන්නේ කෙසේ දැයි. අප ගැන අනුකම්පාවෙන් පහදා දෙන සේකවා තෙරුවන් සරණය පින්වාසාමින් වහන්ස කියලා. අවනාවන්ත ගුණබර සත්පුරොස පින්වර්ත්නයේ මාර්නයට කලින් ඔය පින්වතුන් මාර්ගඵල ලබාගෙන සසරින් එතරවෙන්නට උත්සාවන්ත වෙන්න ඔය පුුණ්්‍යවන්තයන්ට ලැබි ලතියෙන්නේ ඉතාමත්ම පිින්වර්ත්නී දුස්කරව ලැබෙන වටිනාස්සන සම්පත්තියක් ඔය පුුණ්්‍යවන්තයෝ විසි පංවර්ත්නේ අල් නොයවාම මඟපල් ලබන්නට කටි යුතු කරගන්න. ඒ සඳහා අනුපිළිවෙලකමයක් තියෙනවාන සීලීෙන් පටන් අරගෙන සිත පිරිසුදු කරගෙන. පින්වත්නය කුසලේට සිත හුරු කරගෙන ඔය පින්වතුන් ආත්මේ මම කියල දෙයක් තියෙනවා කළෙ හිතුවාට එහෙම දෙයක් නැති බව තීරුම් ගන්නා දිත්තිවිස් සුද්ධිභාවනා ක්‍රම කරලා. ඒවාගේීම ඒ දුක්ක සත්‍ය විදිහට දිත්්‍යවිසුද්ධිකාන අවබෝධ කරගෙන. ඒ දුක හටගන්නන හේතුව විදිහට සමුදේ සත්්‍යය ඔය පින්වතුන් අවගෝධ කරගෙන. පිංවත්නී දුක්ක සත්වය සමුදේ සත්්‍යයි දෙක හොඳට පඩච සමපා ධර්මිෝස්සේ සැකහැර අවබෝධ කරගෙන දුකත් දුකහටගන්නන හේතුවත් දැන් ඒ දෙක නැතිකරීම උදෙසා ඔය පින්වතුන් ඉදිරියට කටයුතු කරගෙන යනකොට. චැත්තා ලියසාකාරය විපස්සනාදී භාවනා ක්‍රමෝල්සේ මග නොමඟ දැනගෙන මාර්ගයේ වරද්ද ගන්න ඇතු ඉදිරියට යද්දි ත්‍රයිභූර්මික සංස්කාරයන් තිලක්සනයෙන්ම මිනහි කරමින් කටයුතු කරනකොට සියරුම සංස්කාධර්ම අරගෙන පිින්වර්ත්නේ ඔය පිින්වතුන්ට පුළුවන් සූහංආදී උතුම් මඟපල් ලබන්න හේතු සම්පත් ඇත්නම්. යම් හයකින්. හේතු සම්පත් නැත් නම් පින්වත්නේ ඔය ඇත්තොති හේතුකනෙ මේ නම් ඒවාගේම දුරුවල හේතු සම්පත්නන් තියෙන්නේෙ කර්මාන්තරායාදී අනතුරුවලට අහුවෙලා නං ඉන්නේ පින්වත්නි මිතන්දි බැරුුණත් ඊළඟ භවයු හෝ ඉක්මම් භවේක ඔය පින්වතුනට මඟපල් ලබන්නට පුළුවන්කම ලැබේවි. ඔය පුුණ්‍යවන්තයෝ මේ භවේ හෝ ඉක්මං භවේක, මඟපල් ලැබීම උදෙසා පින්වර්ත්න අවස්ස කටයුතු ටික සිද්ධ කරගන්නට ඕන. ඒ සදාමී මනුස්ස ජීවිත යේදීම සසලදුක් නසා සසරින් එතරවෙන්නට වගබලා ගනිමින් අධිස්ථාන සීරීව කටයුතු කරගන්න. යම් හේකින් ඒ ඉටුකරගන්න නොහැකිවුුණෝ දැන්හැසිරීම, ඔය පින්වතුන්ට හේතු සම්පත්වෙනවා කලින් හැසිරිල්ලාන්න. ඇතිහින්ද මදිහින්ද දැම් මඟපල් ලබන්න බැරි වුුණත් දැම්මි හැසුරුව එක හේතු සම්පත්වෙලා ඊ ළඟභවයක ඉක්මං භවයක ති හේතු කොපතක්කාදිය ඇත්වේ හේතු සම්පත් ඇතිව මඟපල් ලබන්නට පුළුවන්කම ලැබී. පිංවර්ත්න ආර්යස්ථායික මාර්ගී පිළිපදින්න. ආර්යස්ථායික මාර්ගයේ පිළිපත්නකොට පිංවර්ත්නී මරණයට පත්තන මොහොතේදී වුණත්. ඔය පින්වතුම් ආර්්‍යෂ්ඨායක මාර්ගයේ පිළිපදමින් කටයුතු කරපු හින්ද හිත පුරුදු වෙලාතියෙන සම්මාදිිට්්‍ය සම්මා සංකප්ප සම්මාවාචා, සම්මාකම්මාන්ත සම්මාආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාධිකර කියන ඒ උතුම් ආර්යෂ්ඨායක මාර්ගයට එරසා පින්වර්ත්න ඔය ඇත්තන්ගේ හිත කුසලයෙන් සක්තුමත් වෙලා. ඔය පින්වතුරුන්ගේ ඇසිත අකුසරේ පැත්තට නැඹරිවෙනි ඉඩක් ලැබෙන් හැ. ආද්‍යෂ්ායක මාර්ගයේ පිළිපත්නවා කියයනෙ බෝධි පාර්සික ධර්මතාතිය සත වර්තනය වෙනවයි කියන එක. චිත්ත සන්තතියක බෝධි පාර්සක ධර්මතා වර්ධනය වෙනකොට මානාසන්න වෙලාවේදීඋනත් පිින්වර්ත්නී සිතට අකුසර සිතක් ඇතිවෙන දෙන්නේ නැතුව උත්සාහ කරන්න අමුතුවෙන් ඕන්න නැහැ. මොකද ආචින්න කර්ම ආසන්න කරම ආදී විදිහට. ඔය පුුණන්න්‍යවන්තය ආසන්න කරම විදිහට මානාසන්න මොහොත් ඒදීඋනත් ඒ කුසලේට අනුව තමයි හිතන්නේ පතන්ද සහ පින්කං කරන්නේ සහ ඒ විදිහට කටයුතු කරන්නේ. ඒ කුසලේට අනුරූපීව තමයි පින්වර්ත්න ඔය ඇත්තු ආචින්න කරම විදිර කාලයක් එස්සේ පහදු කපුහුණ කරපු කානස් සිහිපත් වෙන්නේ පින්වන්ත ඔය සත්පුරසයෝ. ධර්රමාබෝධී ලබාගන්න කටයුතු කරන්න ඉන්දීය ධර්මු බලධරම දියුණ වනු සන්තාානයක් ඇතිකරගන්න එතක කොට පින්ුවනි කිසි මදයකට බයි වෙන්න හේතුවක් නෑ. ඔය ඇත්තෝ ඉන්දී ධර්ම බලධර්මාදිය දියුණු කරගෙන ආත්මය සත්‍ය පුද්ගලයා මම කියල හිතන්ඉන්න එක මනස්ගාතයක් හිතළුවක් විතරක් කියලා තීරුන් අරගෙන. ඔය පුුණ්‍යවාන්තයව විස මේවා. නාමරූප ස්කන්ධාතු ආයත්නාදී විදිිය තීරුම් අරගෙන කරමය කොහොමට මීනාමරූපවලට විශේෂ පත්්‍ය ධර්මයක් වෙන්නේ කළ දැනී ගෙන ගෙන පින්වත්නී නිවැදි දැක්මක් ඇතුව එකය කර්මතුන වචීකරම හතර මනවකරමතුන යහපත්ත පවත්තාගෙන කටයුතු කරනකොට සිතදුල අධිපතිකංකන ඉන්ද්‍රය ධර්මත් හිතට පින්වර්ත්නි අකුසලයන් වැඩන්න දෙන්නේ නැතු අකුසලා අරමුණු ඇති වෙන කොටම අකුසල් නැති කරලා දාන්න පුළුවන්. අංවිධයේ බලධර්මත් යෙදෙන පුරුද්දක් ඇතිකර ගත්තාම එය ඒ තුළින්ම පින්වර්ටනී ඔබෝගේ. මරණනා සන්න මොහොත සුව පත්තතමින් ඊ ළඟභවයත් ඇ සුගතියක අනිවාරයින් උප්පත්තිය ලබාදීවි ඔය පින්වතුන් මඟපල් ලබන්න මධිස්ථාන සීලීව කටයුතු කරගන්න එතකොට පින්වත්න අවස් කවුණු සියල්ලම ආයාසයන් කල යුතුනය නිරායාසීන්වීවි මරණ වීදනා පැමිණීනකොට ඔය ආයාසයෙන්කරන සියල්ලම අසාර්ථකිව බෞට පත්වෙනවා ඒ තරම් ආරාන්තික වීත්නා අතිස්සීම වීධනාකාරී වෙනවා. පිර්ත්න ගරුකා ආසන්න ආචින්න කටත්තා කියන විදිහට කුසල කර්මයන්ගින් කුසල ගරුක කරම කුසලා ආචින්නකරම කුසලා ආසන්න කරම කුසල කටත්තා අතීත කරමම විදිහට පින්වර්ත්න උබ කුසලය සතතිමත් වෙන්න. සත්පුරස පින්වර්ත්නයේ ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරයි පින්වස්වාමින් වහන්සේ. මේ මගුල් සක්වල. අනෙකු සක්වලවල්වල බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද. මේ සඳහන් වන සූත්‍ර කුමත්ද කවුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. කවුනාවන්ත ගුණබර පින්වර්ටනී මේ මගුල්සක්වල හැද අනෙකු සක්වලවල්වල බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාද මේවා සඳහන් වන සූත්‍ර කුමද්ද කවුණාවෙන් පහදා දෙන්න කිව්හාම ඔය පින්වතුන්ගේ අවධානය යොමු කරන්න සම්පසාධනීය සූතයට, සම්පසාධනීය සූතයේ සහ එහි අටුවාාවට අවධානී යොමු කරන්න. දසදහසයක් ලෝකද ඇතු පින්වර්ත්නී ශේෂත තුනක් වෙනවා. ඒ තමයි ජාති ආනාසහ, පිංවුවත්නී විසය කියන මේකාවනු ජති ජාතිආනා විශේශේෂඨ විදිහට. මෙතන පින්වුවත්නී ජාතිශේස්තයේ වෙන්නේ දසදහසක් ලෝකධාතුව. පින්වුවත්නී බුදුරජාණන් වහන්සේගේ මවකුස පිළිසිඳ ගැනීම. බිහිවන අභිනිස්කමනය කරන බුදුවන දම්සැපවතුන් සූතයේ පවත්වන ආයුසංස්කාරයේ අත්හයින. පින්වාම් පාන අවස්ථා වලද මේ දසදහසක් ලෝසක් වල කම්පාාවෙනවා. පිින්වත්නී කෝටිලක්ෂයා සක්වල පැතිරෙන්නේ ආනාශේස්ත්‍රයේ. භාගවතුන් වහන්සේගේ අන එතකොට ආනාශේස්ත්‍රයේ, ආටනාටිය පිරිත මෝරපිරිත දජගග පිරිත රථන පිරිත ආදයේ අන පින්වර්ත්නි ටි ලක්ෂයා සක් කළ පවතිනවා. එතුකොඩ විශේෂේෂත්‍රීකව වහම භාග්‍යවතුන් වහන්සේගේ විශේෂේෂත්‍රී පමාණී මෙපමණයි කියන්න බැහැ. පින්වත්නිී දසදහසයක් ලෝකධාතුකම්පාවෙන්නේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්තයට පෙර, ඉංවත්න මවකුස පිලිසිඳගන්න කොට බිහිවන කොට අභිනිස්කමනය කරා දී සම්බුද්ධත්තිීයට පත්වෙනකොට. ඒවාගේම සම්බුද්ධත්තයෙන් පස්ස, දම්සැ පැවතුන් සූති දීශනා කරනොට අයුසංස්කාරී අත් අහෙනකොට. ඒේන පානකට එහෙම. එතුොට කෝඩි ලක්ෂ අස්සක් වල අනසක පතුරුවපු ආටානාටය මෝර පිරිත දජග්‍ය පිරිත රථන පිරිත වැනි සූත දේශනා ඇතියෙනවා. හබැෑ පින්වර්ණ විශේශේෂත්‍රයේ ගත්තහම විශේශේෂත්‍රයේ ප්‍රමාණයක් කියන්නට පුළුවන්කමක් නෑ භාග්‍යවතුන් වහන්සේලාගේ විේෂේෂත්‍රයේ පින්වර්නි. යම්තාක් සක්වල ලූකධාතු තියනවාද ඊතාක් ප්‍රමාණයක්ම වෙනවා. එතකොට එපමනම ප්‍රමාණයක් භාගවතුන් වහන්සේ දන්නවා. එතකොට භාගවතුන් වහන්සේ පිින්වර්ත්නී මෙපමණ ප්‍රමාණයක් කියන්න බැරිතරං අවිසේ ප්‍රමාණයක් තුළ හැසි දෙෙනවා විශේශේෂත්‍රය ප්‍රමාණයක් නැති යම්තා ප්‍රමාණයක් ඇත්නං ඒ සියල්ලම පින්වත්නිි මැනවීන් දන්නා විදිහට පතුළුවනවා. මෙතිනදී සම්පසාධනය සූත්‍ර අටවාවෙ මෙහෙම එනවා. ඉමේසු පන තිීසු කෙත්තේසු ටපෙත්තා ඉමන් චක්කවාලං අන්‍යස්මින් චක්කවාලේ බුද්ධා උපාජන්තීති. සුත්තාන්නත්ති. ඇ නූපජ්ජන්තීති පණ අත්ති කියලා සම්පසාධනීය සූත්‍ර අටවාවෙ එනවා. මේ සේත්සතුනේ මේ සක්වල හැර. අනිසක් වලවල බුදුවරු උපදිනවා කියල සූත්‍රයක් නන්න හැ උපදින්නේ නෑ කියන සූත්‍රණම් තියෙනවයි කියලා. එක නිමේසු පණතියසු කෙත්තේසු ටපෙත්තා. ඉවන් චක්කවාලං අන්‍යස්මින් චක්කවාලේ බුද්ධා උපාජජන්තීත සුත් අන්නත්ති. මේ සේෂත තුන්නේ. මේසක්වල හැර පින්නා මගුල්සක්වල හැර, අනෙක් සක්වලවල බුදුරජාණන් වහන්සේලා උපදිනව කියර සූතයක් නම් නැහැ. හැබැ පින්වර්න නුප්පච්චන්තීතිී පණ අත්ති. ඒකයන්නේ උපදින්නේ නෑ කියල නම්ිය සක්වල හැර විෙනස් සක් කලක භාගිවතුන් වහන්සේ නමක් පහළවෙන්නේ නෑ කෙරෙනම් සූත්‍ර තියෙනවා. මෙතේදි පින්වර්නී. පිටක තුනත් තියෙනවා. එතකොට විනය සූත්‍ර අභිධර්මය කියලා. ඒවාගේ පිංවර්නී සංගීති තුනත් තියෙනවා. පලවෙන දෙවන තුන්වෙෙන සංගායනා. එතකොට ත්‍රිපිටක බුද්ධ වචනය මෙහැම දෙයක්ම මේ සක්වල හැර වෙන සැක්වලවල පිංවර්ත්නී භාගිවතුන් වහන්සේ උපදින්නේ නැහැයි කියන කානාවට අදාළව තියෙන්නේ. කිසිම විලාවකව භාගිවතුන් වහන්සේ නමක් මී මගුල්සක් වල හැර විනාස්සක් වලක පහලි වෙන්නන්නේ නැහැ. එතන දඒක මිහෙමත් තේරුන් ගන්න දසදහසක් ලෝක ධාතු. පර්න ජති යානා විසේ විදිරතුනක් වෙනවා. එතනදී දසදහසක් ලෝකධාතුව තුළ පින්ංවර්ටනී භාගවතුන් වහන්සේගේ අවිසේවන කානාවක් නන්න හැ භාගිවතුන් වහන්සේට සියල්ලම අවිිමි විසේ වෙනවා, දසදහසයක් ලෝකධාතු කම්පා වෙනවා. ඒවාගේම ඇයි උපපත්‍යයාදී කාණාවලදි. කෝටිලක්ෂසියා සක්වල අනසක පැතියෙන කෝටිලක්ෂයා සක්වල කිසිව අවිසේවන්න සියල්ල විසේවෙනවා. ඒවාගේීමම පිින්වර්ටනි විසේ නොවන ස්ථානයක් හොයා ගන්නත් නැහැ භාගිවතුන් වහන්සේට යම්තා ප්‍රමාණයක් තියෙනවා ද ලෝසක්වලවල් ඒ සියල්ල පින්වර්නි විසේවෙනවා මේ විදිහට මේ කවුන තේරුම්ගන්නට ඕනෑ. පිංවත්න ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි මාර්ගපල ලැබනාා කියලා දැනගන්නේ කොහොමද කියලා. පිින්වර්ත්නී මාර්ගඵල ලැබනාා කියලා දැනගන්නේ කොහොමද කියලා. ඇවුවොත් පලවැනි මාර්ගසිත පහලවීමෙන් පස්සේ. පිංවර්ත්නඒ මාර්ගසිතේ විපාග සිත් විදිහට ඒ පලසිත් පහලවන ආකාරයක් තියෙනවා. පත්්‍ය වියෙක්ෂණය වන ආකාරයක් තියෙනවා. ඒකෙනට පත්්‍ය වියක්ෂණයක් වෙනවා දැනගන්නට තීරෙනවා වැටහෙනවා. පින්වර්න ඒවිදි පත්ති වියේක්ෂණයක් සිද්ධ වන ආකාරයක් තියෙනවා. මාර්ගපල් ලැබුණා කියලා දැනගැනීම දීපංවර්නි. සක්කායේ දිත්්තිි විචිකචා සීලබත පරාමාන්සකයෙන් සංයෝජන ධර්මතුන තමන්තුළ හටගන්නේ නැති බවත්. ඒවාගේම පිින්වර්ත්නය සිත් විදිහට ගත්තහම. ලූබමූල සිත්වල මිත්‍යාදුෘෂතිය සමගීත්න සිත් හතරත්. ඒවාගේම මූහමූල සිත්වල, විචිච්චා සම්පයුත්ත සිතත් කියෙන සිත් පහ නැහැ සිත් පහ නැති කෙනෙක් පිංවර්ත්නී ආධිකාන්ත සී ලේවන පංචසීලී ස්තීරූම රකින කෙනෙක් බවට පත්වෙනවා. එතකොට ආර්කාන්තසීලේ රැකින කෙනෙක් බවට පත්වෙනවා. පිංවර්ත්නී මේ කියන සෝහන් මාර්ගීයට පත්වන්හාම සකදාගාමී වෙනකොට. කාමරාග පටිගියෝ තුනී වෙනවා අනාගාමී වෙනකොට කාමරාග පටිගියෝ නැතිවෙනවා. රූපරාග. අරූපරාග මානු උද්දච්ච අවිච්චා කියල කියන පිින්වත්නී ඉතිරි සංජෝජය දරමත් නැති වෙලා යනවා කවුරු හරි කෙනෙ කවුරු හරිපුන්්‍යවන්තයේෙක් අනිත්්‍ය දුක්ඛ අනාත්මකයෙන් තිලක්සනේත ත්‍රැයිභූමික සංස්කාරයෝ නන්වා කටයුතු කරනකොට. ඒ පිින්වතුන්ගේ මාර්ගඵලවලද මාර්ග සිත හරියට ඒ මාර්ග සිතෙන් අසනා. කෙලෙසුන් අසන්න හරියට අකුණක් වැත්න වගේ. අකුණක් වැත්නවාගේ චිත්ත සන්තතියේ පවතින කෙලෙසුන් අසමීින් පහළ වෙලා පිංවර්ත්නී ඉම්පස්සේ පලසෙත් ඇතිවෙනකොට ඒ විදිහට චිත්තවීතියේ ඒ කානාකයාාත්මක වේද්දි පිංවර්ත්නී පත්්‍යවේක්ෂණයක්ත් ඉම්පස ඇතිවෙනවා ඇ මේ ආකාරයට ඒ කවුණු තේරුන්ගන්නට ඕනෑ. පිංවත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි පින්වත් සාමින් වහන්සේ. කුසල හෝ අකුසල කර්මයන් විපාකදීමේ කාලවසයෙන්. පළවැනි ජවන්සිත දිට්ටදාම්ම වේදනීයව. අන්තිම ජවන්සිත උපපච්ච වේදනීයව මැද ජවන්සිත් පා අපරාපරිය වේදනීයව ලෙස විස්තර කර ඇත. මගේ පැනය. සෝමනාස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික මහා කුසල සිටින් මේර යම් කරමයක් කළේනම්. එහි විපාකවාරයහිදී තුම්වරක් ඒ කියන්නේ පළමු ජවන්සිත වෙනුවෙන් දිත්්‍රධම්ම වීදනීයවත්. අවසන් ජවන්සිත වෙනුවෙන් උපපච්ච වේදනීයවත් මැද ජවන් පහ වෙනුවෙන් අපරාපරීිය වීදනීයවත් විපාක දෙනවාද. පෙරසේම. ලෝබමූල පළමු සිටෙන් අකුසල කර්මයක් කළේ නම් විපාකදීමේදී තුම්වරක් විපාකයට භාචනය වෙනවාද. නො එසේනම්. යම්කරමයක් දිිට්ටදම්ම වීධනීයෝ විපාකදී. අවසං වූවිට ඉතිරි මැද සහ අවසංජවංවලින් සිදුුවල කරමයට කුමක්ද සිදුවන්නේ ඔබහන්සේට නිවන් සුව වීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නේ. ඒ කවුුණ මේ විදිහට තීරුන්ගන්නට ඕන. ඇ කුසල්හරි අකු සල්හරි. යම්කිසි කියාවක් සිද්ධ කරන්නට හටගන්න චිත්තවීතියක ඒ කියාව සිද්ධකන ජවන්සිත පින්වර්ටනි පිළිවෙලිින් හත් පාරක් උපදිනවා. ඒවා ඉම්පිින්වර්ත්නනි පලවවන ජවන්සිත දුර්ුවල ජවන්සිතා. දෙවන ජන්සිත පලවන ජවන්සිතය ස්වභාවේ අරගෙන, ඉපදිලා පින්වර්ත්ණ බලවත්වෙනවා. එතකොට පලවන ජවන්සිත දුර්ුවලේකක් වුණාට පලවන ජන්සිත ස්වභාවේ අරගෙන පළවන ජවන්සිතය ස්වභාවේ අරගෙන ඉපදීමෙන් බලවත්වෙනවා. තුන්වන ජවන්සිත දෙවන සිතට වඩා බලවත් වෙනවා. හතරවන ජවන්සිත ඒකටත් වඩා බලවත් වෙනවා. හතරවන ජවනයෙන් පස්සේ පස්සන ජවන්සිත පර්ත්න හතරවන ජවන්සිත වඩා දුරුවල වෙනවා. හයවන ජවන්සිත ඇ තවත් දුරුවල වෙනවා. හත්වන ජන්සිත පිවර්නී පහල වෙනකොට හත්වන ජවනයම් පස්සේ නැවතා සිතාක් ජවන් විදිට හටගන්න න්නේී නැහැ. ඒ වෙනුවට වෙනත් විදිහත්න සිතාහටගන්න. එතකෝ ජවන්සිත් හතින් අවසං වෙනවා. එතකොට ඒක නිසා ඒක හීනවෙලා යනවා. පිින්වත්නී තමන්ගේ ජාතියට අයිුති සිතක ආසේ ලබන්නේ නැතුව තමයි මුලින් හටගන්නා සිත හටගන්නේ. එතකොට ජවන්සිත් හතයෙන් පලවැනිට හටගන්න හිත ැ ජවන්සිත් හතට හතේම දුරුවලම හිත වෙනවා. එතකොට අන්තිමජවනයත් දුරුවලයි ඒවුනාට අන්තිමජවනයට සමාන ජවන්හිතක ඇසුර ලැබිලා තියෙනවා. ඒක හින්ද පින්වර්න මුලිින් ඇතිවුණෝ පලවැනි ජවනයට වඩා අන්තිමජවන්හිත බලවත් එකක් වෙනවා. එතකොට චිත්තවීතියේ මැදජවන්සිත් පහ ඒ දෙකට වඩා පින්වර්ත්නි බලවත් වෙනවා අන්තිමේක දුරුවලයි අන්තිමයකට වඩා දුරුවල පලවැනි එක එතකට දිට්්‍රදාම වේදනීය කර්මය වෙන්නේ පංවර්ත්නී වෙනි ජවන්සිතේ විපාකයේ. එතකොට උපපද්්‍යවේත්නීය කරමේ වෙන්නේ අන්තිම ජවන්සිතේ විපාකේ. ඒවාගීම අපරාපරය වීත්නීය කරමේ වෙන්නේ මැදි ජවන්සිත්වල විපාක කවතාය දවසක නිවන් දකිනකං පින්වර්ත්නී අද ජවනයන්ගේ විපාකයේ හම්බ වෙනවා එක චක්කු විඤ්ාන ආරම්මණයක් එක සම්පටිච්චන සන්තියන බොත්ධ පනයෝ ඇති වනාට පින්වර්ත්නී ජවන්සත් හතා ඇතිවෙනවා පලවෙනි ජවනය දුරුවලයි දිට්ට ධම්ම වීතිනී විපාක අන්තිමජවනය පලවැනිීකට තරම්දුරුවල නැතිනාට පලවැනියකට වඩා ටිකක් බලවත්. ඒක උපා්ච වීත්නය විපාක වෙනවා. මැද ජවාන් සිත්පහ පලවැනි එකටත් අන්තිම එකටත් වඩා බොහොම බලවත්වෙනවා. ඒක න දෙවනි ජවනයට වඩා තුම්වැනික තුන්වැනි ජවනයට වඩා හතරවැන එක බලවත් හතවැනි එකට වඩා පස්සනයක දුර්ුවලය පස්සනයකට වඩා හැවැනි එක දුරුවලයි. හබැයි හත්වැනි ජවනයට. පංුවති ආසේ ලැබෙනවා තමන්ගම ජාතියේ ජවන් සිත්වදින්. හබැ පලවැනි ජවනයට ආස්ත්‍රයක් ලැබෙන් හැ ඒක හින්ද ඒක දිට්හ තම්ම වීත්නී විපාක වෙනවා අන්තිමේ. උපපච්චවීත්නී විපාක ලබා දෙනවා මැද ජවන්සිත්පා කවධරි විපාක ලබා දෙනවා අර ලෝක විනාසේ වගේ තැන්වල්ද අපරාපරයවීත්නය කරම නැති කෙනෙේ කොයාගණ්ඩ නෑ ඒක හින්ද තමයි ලෝක විනාසාදය වෙනකොට ඉහළ ඉහළ තැන්වලිහෙම රර්ධානු උපදවා ගත්ත නැති කට්ටියහෙම එහෙම උපත්තය ලබාන්නේ අපරාපරයවීත්නීය කරමාදී ස්වභාවයක් හින්දා. සත්පුරුස පින්වර්ත්නී. ඊළඟට අහලතින පස්්නේ තමයි අතිගෞරවනීයේ සාමින් වහන්සේ ජීජීවිතයේ ගතකදන අපට පරමාර්තය ස සම්මුතිය අතර සමබරව සිත හසුරුවා ගන්නා හැටි පහදා දෙන්න. ධර්මානු කූලව නිරුද්ධ වීගිය අතීතයත් උදානවරු අනාගතයත් ගැන සිතිවිලි මෙහේවීමකින් තොරව වර්තමානයේ ගැටින උපාදානස්කන්දයන්ගේ උපපාජතිති බංග ආකාරයම් පිළිබඳව සතිය පිහිටුුවීම, යුතුම් නිර්වාණ මාර්ගීට පිරිසීමට හේතුවන බව දනිමි. නමුත් ගිහි අපට අතීතයේදී සිද වූදේ අනුව. අනාගතය සැලසුම් කළ යුතුව ඇත. එයින් නීති මමත්වේ ඉස්මතුව කටයුතු කිරීමට සිදුවේ. රැයක් දවාලක් පවා සත්්‍ය ලෙසම පවතින්නක් නොවන බව අරමුණු කරන සම්මුතියක්ම බව එළඹ සිටි සිහියෙන් යුතුව, සලකන ඒයුතුම් රහතුන් වහන්සේලා. අහවල් මාසයේ අහවල් දින දාානයකට ආරාතනා කළ හොත්. කටයුතු කරන්නේද අපවැනි ගිහියන් දර්මානකූල මඟට ගැනීමට ඔබහන්සේ තරන්නා වූ පැයත්නයට ඒ කවුන අබර ගුණේට මාගේ නමස්කාරී වීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ටනී භාගෙවත් බුදුරජාණන් වහන්සේ දීශනා කරපු දීශනා සම්මුති දේශනා පරමාත දේශනා විදිහට දෙපැත්තකට කොටස් දෙක්කට බෙටෙන් බෙදන්න පුළුවන්. එතන්දි පිංවර්න පුද්ගලයා සත්වයා කාන්තාව, පිරිමයා සස්තේයා බමුණ දෙවයා මාරයා, මෙයාදී විදිහට පිංවර්ත්නයේ දේශනා කරපු දීශනා අයිතිවෙන්නේ සම්මුති දේශනාවලට. අනි්‍ය දුක්ක අනාත්ම විදිහට ස්කන්ධධාතු ආයතන සතුපට්ඨානාදීවිදියට දේශනා කරපු දීශනා අයිතිවේ‍ය පරමාත දීශනාවලට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මුති විදිහට කරන දේශනා අහල විශේසත්්‍යයකට පත්වෙන්නට සමත් අයට සම්මුති දේශනා භාග්‍යවතුන් වහන්ස දේශනා කරනවා. පරමාත දේශනාව අහල යම් විසේසත්්‍යයකට පත්වන්නට පුළුවන් අයට භාගිවතුන් වහන්සේ පරමාත දේශනාව දේශනා කරනව. සිදුවන කියාවලිය මැනවින් අවබෝධ කරගෙන පින්වර්ත්නී එරහතන් වහන්සේලා කටයුතු කරන්නේ. ඒකු උපාතානය කරගන්නෙන් හැ. ජෝනිුසෝ මනසුකාරයෙන් කටයුතු කරන්නේ. මෙතන සම්මුති දේශනාත්, පරමාත දේශනාත් ගත්තට ගත්තහම පින්වර්ත්නයේ සම්මුති දේශනාවෙන් වුණත්. භාගිවතුන් වහන්සේ විසින් දීශනා කරලා තියෙන්නේෙ මාර්ගඵල ලබන්න පුළුවන් ඒවුතුම් සී සද්ධර්මය. පින්වත්න පරමහාත දීශනාාවංගෙන්, භාගිවතුන් වහන්සේ අනිතිදු කනාත්මි ස්කන්ධාතු ආයත්න සතුපට්ඨාන පඩිචි සමපාදාදීවිදියට ඒවුතුම් ධර්මී දේශනා කරනවා. පිින්වතුන් ගිහි ජීවිතය ගෙවන්නේ. ගිහි ජීවිතයේ ගතකරන ඔය පින්වතුන් සම්මුති දේශනාත් පරමාත දේශනාත් දෙක තේරුම් ගන්න. ඒවාගේම ඔය ඇත්තු ගතකන ජීවිතයේදී පරමාතය ස සම්මුතිය අතර සම්බරව සිත හසුරවාගන්නා හැටි පහදා දෙන්න කෙලකි වූහාම පින්වත්නේ සම්මුතියෙන් කෙරෙන්නේෙත් පරමාත ධර්මය අවබෝධ කර ගන්න කාරණාව. මෙතින්ද සම්මුතිය විදිහට ඔය පින්වතුන් අඹු සැමිජීවිත කියන කාරණාව නෙමී ගන්නට ඕන පින්වී දැන් ටික්කට කලින් කියල දුන්නු. ආකාරයට සම්මුතියේ දේශනාවන්නේ පුද්ගලයා සත්වයා කාන්තා, පිරිමියා, බමුණ දෙවයා, මාරයා ආදී කාරණා අරගෙන, භාගිවතුන් වහන්සේ සම්මුති කාරණ අරගෙන ප්‍රඥප්තිය කානා අරගෙන කරපු දේශනා. ඔය පින්වතුන් මංගල සූත්‍රයේ තියෙන විදිහත ජීවත් එන්න. එයින් සිද්ධවෙන්නේ අටමා කු සාසිද. ය පින්වතුන් පින්වත්නී ව්‍යාගපාජ්්‍ය සූත දේශනාවේ අනනදම්මික පරාභාව වගේ සූතදේශනා, ඔය පින්වතුන්ගේ ගිහිජීවිතය සම්බල කරගන්නට භාගවතුන් වවාහස දේශනා කළ ඇතින අතිවිසාාල සූත දේශනා රාසිය, පින්වත්න පරිසිර්්‍රණය කරල ඒ අනුවජීවත්යන්න. එයින් තියෙන්නේ ඔය ඇත්තන්ට නිවන්දකින ගමනට ඕන කරන මාර්ග පෙන්නන ආකාරේ. පින්වතුන්ගේ හිතු සම්පත් මොහොකුරාය වනවා. පිංවර්ත්නී සියල්ලම ඇතිව නැතු යන ධර්මතා. රහතන් වහන්සේලා ගැන ගත්තහම. රහතන් වහන්සේලා පින්වර්ත්නී මි කිව්ව විදියට සම්මුතියක්ම බව. එළඹ සිටි සියෙන් යුතුව සලකන ඒ යුතුම් රහතුන් වහන්සේලා අහවල් මාසේ අහවල්දින, ධනයකට ආරාත්නා කළහොත් කිසේ කටයුතු කරන්නේ දෙ කියලා ඇහුවත් රහතන් වහන්සේලාට කිසිදු ගැටලුවක් නැහැ. රහතන් වහන්සේලාට ඇතිවින්නේ ක යාසිත් ලෝබදේශ මූහ ය දෙන්නේ නැහැ. අලූබදූ සමහ යෙදන්නේ නැ. පින් ලෝබදේශ මූහ යෙ දෙන්නේ නෑ. ඒ වෙනුවට අලූබදෝ සමුව කියෙන හීතු යෙත්නවා. අලූබදූ සමුව කියෙන හීතු ඥාන සම්පයුත්තව යෙත්නවා, ඥානවිප්පයුත්තව යෙත්නවා. රහතන් වහන්සීලා විසින් පිංවත්නී ඒ ඇතිවන කිය අසිත් අනුව දානට වැඩම කරනවා දිනවකවානු දැනගන්නවා පොහොය කරමකයනව ධර්ම දීස්නාපවත්තනව රහතන් වහන්සේ පිංවර්ත්නී සක්කා දිිත්්‍යය නසලා විචිකිච්චාව නසලා. ඒවාගේම සීලාබත පරාමාස නැති කරලා කාමරාග පටික රූපරාග රූපරාග මාන ුද්දා්ච අවිච්චාවන් නසල රහතන් වහන්සේ නැවතත් මෝහේ ඇති නොවන විදියට අවිද්‍යාව නැත්තා මෝහේ සම්පූර්ණයම නසලා අකුසාසිත් ඇති නොවන ආකාරීයට තමන් වහන්සේ පත් කරගෙන තියෙනව නමුත් දිනවකවානුසා සම්මුති ප්‍රඥප්තිකානා රහතන් වහන්සේට ගැටලුවක් නෑ රහතන් වහන්සේගේ සන්තානයේ කිලිටි ධර්මතාවූ නැවත මතු නොවන සන්තාානයක් වුණට නැවතු උපත්ති ලැබීම නැතිකරගු සන්තානයක් වුණාට වර්තමාන ඉස්කන්දියූ පමණක් පවතින සන්තාානයක් වුණාට රහතන් වහන්සේ සම්මුති කාරණාත් පිින්වුවත්නි ඉක්ම වන්නේ නෑ. ඒ අනුව වචන භාවිතා කනව කතා බහකනවා. ධර්ම දීශස්නා පවත්වනවා කවුණු කියලා දෙෙනවා. ඒවාගේම විනේ කඩකරන අයට විනේ අනුව කටයුතු කරනවා, මේ විදියට රහතන් වහන්සේලාර පලවෙනි ධර්ම සංගායනා විදේ වන තුන්වුවන් ධර්ම සංගායනාදි කටයුතු කලා වගේ. බලගම්බා රත්තුමාය කාල ජිපිටගේ ගන්තාරූඩාදීටයුතු කලා වගේ, රහතන් වහන්සේලාට කිසිදු කැටලුවක් නෑ පින්වර්නී ධර්මමාාවප් නැත්තන් කිසිලු කෙලසුන් ඇැසු ආට පස්සෙත්. නාමරූප දරමවල පවතින ආයුකාලය අනුව පවතමින් අවසාන ස්කන්ධ පැනිර්වානයටත් පත්වන්නට සත්පුරස පිංවත්නේ ඊළඟට ආලතියෙන පස්නේ තමයි ස්වාමින් වහන්සේ කෙනෙකු සේදිවී නසාගැනීම තුළින් ඔහු අනිවාරයේම දුගතිගාමී වෙනවාද කියලා සියදිවි නසාගත්තාම ඔවු අනිවාරයම දුගතිගාමී වෙනවාද කියල ඇහුවාම ඒක මේ විදිහට තේරුම්ගන්නට ඕන. පිින්ුවත්න තමන් ඇරන්න වෙනත් කෙනෙ තමන්ගෙන් අනිත් වෙනස්සත්වයෙක්්ගි. ජීවිතය නැසුවොත් ඇරෙන්න සියදිවි නසාගත්වොත් ප්‍රාණගාත කරමී වෙන්නේ නැහැ. පානෝභවේ පානසන්නේයේ වදකචිත්ත මපක්කමු ජීවිත නාසෝව අංගා පංච වදස්සමේ පානෝ භව පණඇති සතෙක්වීම පානසයේ පනඇති සතෙක්ක හැඳිනීම. වදකචිත්තමාන ජීවිත්නාව මුපක්කමෝය සඳහා උපක්කමේ තේන ජීවිත නාසුව එයින් ජීවිතය නැසීම. කියන මේ අංග පහේදී පින්වරණී බාහිර පනඇති සතෙක්වීම කියන කාරණාදය නැහැ. බුදුරජාණන් වහන්සේ වෙන යෙහිදී. සතුම් මැරීම ගැන බිස්සූන් වහන්සේලාට පණවලා තියෙන්නේ යෝපනභික්කෝ සංචිච්චපානන් ජීවිතචෝ රෝපීය. පාචිත්‍යයන් කියලා. ඒ තමයි දැන දැන තිරිසන් සතයෙක් මැරුවහොත් පචිති ඇවතක් වෙනවා කියලා. දැනදැන් තිරිසන් සතෙක් මැරුවොත් පින්වර්ත්නී පචිති ඇවතක් තමයි වෙන්නේ. දැනදැන්සේත තිරිසන් සතයෙක් මැරුවොත් පිින්වුවර්ත්නී ඒෙනට මනුස්සඝාතනයක් හා සමානපාපයක් වෙනවද කියල බැලුවොත් මනුස්්‍ය ඝාතනයේ මහාපාපයක් ඒනිසා ඒක විනේ පාරාජිකා විදිහට පෙන්නලා තියෙනවා හැබැ මනුස්සඝාතනයේ පාරාජිකාවක් වුණාට තිරසංසත්්‍ය ඝාතනය වීම පින්වර්ටනී විනේ අනුව පචි තියවතක් වෙන්නේ. එතකොට තමංව නැසීම සම්බන්ධව අපේ විනිීණීතිවල තියෙන්නේ නචභික්කවේ අත්තානම් පාතයේ තබ්බං යෝපාතයා ආපාති දුක්කට ඇස්ස කියලා. එයින් කියව්ුණේ පින්වත්න පින්වත් මහනනී තමන්ගේ ජීවිතයේ නැසීම නොකළ යුතුයි. යම් කිසි කෙනෙක් සියදිවිෙනසාගන්නවා නම්, කෙනාට දුකුලෑ ඇවතක් වෙනවා කියලා. දුකුලේ ඇවත කිය කියන්නේ පචිත ඇවතටත් වඩා කුඩා ඇවතක් කියනක. එතකො සේදීවි අසා ගැනීමෙන් පින්වත්න පාණගාත අකුසල කරමයේ සිද්ධ වෙනවා නම් භාගවතුන් වහන්සේ. පින්වුවත්නි ඒකනුත් පාරාජිකා වෙන බවතමයි දේශනා කරන්නේ. නමුත් පිංවර්ත්න සේදිවි අසා ගැනීම භාගිවතුන් වහන්සේ තිරසන් සතයක්මානයකටත් වඩා දුකු ලෑ ඇවතක් නැත්තම් පචිත ඇවතටත් වඩා පහළ ඇවතක් වන දුකුලෑ ඇවතක නැත්තම් කුඩා ඇවතකත් තමයි. යොද් ලතියෙන්න්නේ ඒකෙන් තීරුම් ගන්න ඕන ප්‍රාණගාත, අරමයක් එයින් සිද්ධ වෙන්නේ නැහැ කියන. එකත් තල්සංසතෙක් මැරීමෙන් වල පාපී තරං බලපත්ල පාපයකුත් නොවන බව. එතකොට සේදි විහානි කර ගැනීම දුකුලෑ ඇවතක් වන බව ඔය පින්වතුන්ට දැන් අපි කිව්වා ඒක පින්ංවර්ත්නී සමන්ත පාසාධිකා අටුවාවිදී ඔබට හම්බ වෙනවා. සමන්ත පාසාධිකා අටුවාව. එනවා පින්වර්ත්නම් බුහුරොකල් පවතින ආබාධයක් ඇති බිස්සූන් වහන්සේන් අමකට. උපස්ථාන කරන බිස්සූන්ට බොහෝ විහිසන්නට සිද්ධ වෙනවා නම්. රෝගියාත් පිළිකුල් නම්. ඒ රෝගී බිස්ුව මේ ආත්මභාවේ ප්‍රතිකර්ම කළත් නොපැවැත්විය හැකි. මංහින්ද අනිර් බිස්සවූන් වහන්සේලාට බොහෝ විහිසක් ඇතිවෙනවා. මේ විදිහයට කල්පනා කල බිහිතාහාර වාචනය කරනවා නංවටනවා. ඒවාගේම ඇයම් බිස්සුවක් මට ඇතිවෙලා තියෙන මේ රෝගී නපුරුයි. මට විශේෂ අධිගමයකට පංවර්ත්නී පත්වෙන බවක් පේනවා. මන්දැන් ඒ වගේ තත්ත්ේ කත්තින වම සීරයේ පෝසණය කරන්න විසේෂ අධිගමයක් පින්ස වීරකරනවා. ආහාර අත්තැරීම සුදුසවයි. ඒ සුදුස්සවයි මේ වටිනවා. ඒවාගේම රෝගයක් නැති බිස්සූුන් වහන්සේ නමක් විසින් පිංවර්නී තමන්ට උපන්සම් වේගේ හින්දා ආහාරසෙවීම ප්‍රමාදකරනවා. භාවනාවට කාලී යොදවනවා. භාවනා පිණිස ආහාර ගැනීම අත් අයිනවා ඒකත්වටී. මේ විදිහට පිින්වර්ත්න අපේ සමන්තපාසාධිකාව සඳහන් වෙනවා. ඔය පින්වතුන්ට කාසය බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ආහාරපානු උක්කූම අත්තැල්ල සියදිවි නැසෙන බව දැනගෙනම. අ පරිවතය උදට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා හත් නමේ කතාව සහිපත් කර ගත්තා හම බොහෝකවුණු මේ අනුව තේරුම්ගන්නට පුළුවන්කම ලැබෙනවා. සේදිවි අසාගත්තටත් පස්සේ ඒකන් සේදවින අසාගන්න බෙල්ල කපා ගත්තාහමත් ගත්තාටත් පස්සේ රහත්වුණු රහතන් වහන්සේලාගේ පින්වර්ට්නී චෛත කතා අපේ බනපොතේදී අපිට හම්බ වෙනවා. එ යස්සපන මහා ආබාධෝ චිරාණු බද්ධෝ බික් වූ උපට්ටහන්තා. කිළමාන්ති ජිගුත්්චන්ති කදානුකෝ ගිලානතෝ මුංචිසාමෝති. අට්ටීයන්ති සචේසූ අයං අත්ත බාහෝ පටිජග්ගීය මානෝපීනැතිත්තති භික්කූච කිලමන්තීති ආහාරං උපචචය චිද්ධති මෙයාදී විදිහට පංවොද සඳහංවෙනවා බේ සජ්ජන් න සීවති වට්ටති. ඇ මි ආදී විදිහට. කවුන පිංවර්ත්නී සමන්ත පාසාධිකා විනිී අටුාවට ගිහිල්ල ඔය ඇත්තු තවදටත් කියවල දැනගන්න එතකොට ඔබට තීරීවි කොහොමදී කවන විස්තර කරලා තියෙන්න කියලා සේදිවි අසා ගැනීමෙන් ප්‍රාණගාත අකුසල කරමී වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා නොකර ඉන්නේනෑ අනිවාර්යම දේශනාක නව නමුත් පින්වර්ත්නී මේ මහා සංගරාත්නයේ සේදිවි නසා ගැනීම භාගවතුන්වා හන්සේ දුකුල ඇවතකට තමයි දේශනා ක ලතින ඒ තත් වඩා තිරිසං සතයෙක් මැරීම බරපත්ල ඇවතක් විදිහතිකැ පචි ඇවතක් විදිහ දේශස්නා කළ තියෙනවා පචිි ඇවතටත් වඩා දුබල ඇවතත් තමයි පින්වර්ටනේ දුකුළෑ ඇවත කියලා කියන්නේ. සත්පුරුස පින්ංවර්ට්න ඊළඟට අහල තියෙන පස්්නේ තමයි එතනති කලින් පස්නේ දී. අනිවාරීමම දුගතිගාමී වෙනවාදකේ ලැහ්වාම ඒකටත් පිතුරක් ලබා දෙන්නම ඕන පින්ුවත්නිි කෙනෙක් සේදවි නසා ගැනීම තුින් ඔහු අනිවාාරීමම දුගතිගාමී වෙනවා දෙකේ ලැහුවොත් සේදිවි නසාගන්න බෙල්ල කපාගත් අට පස්සෙත් රහත්තු රහතන් වහන්සේලා ගෙන සඳහන් වෙනවා හිට නරක් වුණොත් තමයි ඒක වෙන්නේ මානාසන්න වෙලාවේදී හිට නරක් වුණෝතින් හිදිනෑගන්න කටයුතු කළ ඩීසින් අන්තේයට ගිහිල පේම සම්බන්ධතාාව වගේ කවනුත්යේක රාගේෙන් අන්තේයට ගිහිල්ල. අඟති ගාමී වෙලා අකුසලයන්ගම බරව ඉද්දී මිය ගියෝතින්න්නම් කොහොමත් අකුසාලයට ගැලපෙන විපාක විදිර සතරාපාගත සතරාපාගත වෙනවා නමුත් පින්වර්ටණය කුසල ස්භාවයක් බලපෑවෝතින් කුසලයට අනුරූපව සුගති ගාමීවීමකුත්වෙනවා ඒක ඇතේ රුන්ගන රහතන් රහත්උනත් එක්ක සමහර උත්තමයන් වහන්සේලා. අවසරය පිින්වත් කලයානෙමිත්ත සාමීන් වහන්සේ. මිනිසුන් කර්මය දායාධ කරගෙන ඇත. කරමේ නිසා සියලුමදේ සිදු නොවේ. මේ කවුණු දෙක ධර්මය සවනය කිරීමේදී අසන්නට ලැබුණේ. ඒ අනුව මේ කවුණු දෙක එකනෙකට පරස්පර වේයයි මට හැඟේ. මේ ධර්ම කවුණු දෙක පහදාදින සේක්වාතෙරුවා සලණයි කියලා. සත්පුරුස පින්වර්නය මේ දහම් කවුණු දෙකේ කිසිම පරස්පරකමක් නැහැ. මිනිසුන් කරමේ දායාද කරගෙන ඇත්ති ඕ මිනිසුන් කරමේ දායාද කරගෙන මනිසුන් විතරක් නෙමි කම්මාසකා මානව සත්තා මිනිසුසා සීලුම සත්වයෝ. කර්මේ දායාද කරගෙන ඉන්නේ. කර්මේ නිසා සීලුදේ සිද්ධ වෙන්නේ නැහැ. කරමයහින් ද සියලුමදේ සිද්ධ වෙන්න ඕ කරමයෙහි ද සීලුමුද සිද්ධ වෙන්න නැහැ සත්පුුස පින්වර්ට්න මෙත නැදි ඔය පු්්‍යවන්තයෝ ඒක මෙහෙම තේරුන්ගන්න. දන්දීව සල්රැකීම වගේ කාරණාත්. සතුන් මැරීම සොලකන් කිරීම වගේ කාරණාත්. පින්වර්ටනය සිද්ධකන මානසික බලවේගයක් තියෙනවා. එතකුට අපි ඒක හඳුන්වන්නේ සිතසා චෛතසික ඒ ඒ කටයුතුවල යොදවාලනසක් තියවන නමින් ඒක චේතනාවයි. පර්ටනය සිතත්. ඒවාගේම සිතේන චෛතසික ධරමත් ඒ ඒ කටයුතුවල යුතුවාලන සක්තිය තමයි චේතනාව කියල කියන්නේ. එතකො චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා භාගිවතුන් වහන්ස දීශනා කලා චේතනාව තමයි කරමය වෙන්න කියලා. එකට පින්වර්ත්න කරමේ ගැන කතා කළ හම චීතනාවිතරක් නෙමී කරමෙ වෙන්නේ ධර්මී ඔය ඇත්ව පරිසා කරගෙන ගිහාම ඔබට හම්බ වෙනවා චීතනාව හැර කරමේ විදිහට ගණන්ගන්න තවත් ධර්ම විස එකක් තියෙනවා කියලා. ඒ තමයි බොච්චංගහත. ඒවගේ මාර්ගංගාට අභිත්‍යාව භ්‍යාපාදී මිත්‍යා දුෘස්තිය කියන, කර්ම ඒවගේ මනභිත්‍යා අව්‍යාපාද සම්මාධත්තිකයන කරම ඇමේ විදිහට මේ විසි පන කරම විදිහට ගණන් ගන්න දරම. චේතනාවත් එක්ක කර්මේ විදිහට ගණන්ගන්න දරම ඔක්කෝම විසි දෙකක් තියවා කලින්කිව විසේකයිමිනි චේතනාවයි විසි දෙකක්. හැම තැනකම පින්වුවර්ත්නි මේ ධර්ම විසි දෙකම යෙදෙන්නේ නැහැ. ඇම තැක මේ ධර්ම විසි දෙකම කර්ම වෙන්න නැහැ. ඒ ඒ ධර්ම කර්මය වන තැන් වෙනවෙන පින්වුවති දැනගන්න ඕන. එතකොට කම්ම විපාකෝ භික්කවෝ භික්කවී අචින්තයයූ නචින්තිතබ්බෝ යංචින් තින්තෝ උම්මා අදස්ස විගාතාස්ස භාගී අස්සකේලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා පින්වත් මහනනේ මේ කර්මවිපාකය සිතීම උසු දුසී. නොසතිය යුතුයි ඒ සිතන තැනැඇත්තා උමතු බවටත් චිත්ත පීදාවටත් පැමිණෙනවා කියලා. එතකොට පින්වර්ත්නේ කරමේ තරං සත්වයින්ට බලපාන තවත් කාරණාවක් නැති තරං. විවිධාකාර හේතු සත්වයින්ට බලපානවා විවිධ හේතු. පිංවර්ත්නී ඒ විවිධ හේතු අතර කරමී තරන් සත්වීන්ට බලපාන හතුවත් තවත්නැත් තරම්. කර්මය සත්වයෝ නැවත් නෙවත ඒඒ ජාතිවල උපදවනවා. සත්වයන් උසස් බවට පත්කනක් පහත් බවට පත්කරන, රූ මත්කරවන විදුූ පීකරවනවා. නැනැතියන් ලුවන ැත්තම් බවට පත්කන මෝඩ අඥානයෙන් බවට පත්කරනවා. දීර්කාාවිස ඇති අය බවට පත්කනවා. අඩුවා විස ඇති ඇයි බවට් පව්ට පත්කරනවා. රෝග හුල බවට පත්කන නිරෝගී බවට පත්කන, පොහොසත් බවට පත්කන දුක්්පත් බවට පත්කරනවා. ඒවාගේම පින්වත්නිි විධ තත්තවලට පත්කනව කර්මේ. කරමයෙන් තමයි සත්වයින්ට කීති ඉන්දා ප්‍රසංසා වදබන්ධන ආදීමේ බොහෝදීවලොත් ලබා දෙන්නේ. පිංවත්න මේ වගේ කවුණුකාන. ඔක්කෝම් පරිසා කරල බන්නකොට. මිනිස්සුන් කර්මයේ දායාද කරගෙන්ද ඇත් දායාධ කළගෙන ඇත. ඕ පින්වත්නි මිනිසුන් කරමේ දායාද කරගෙන තියෙන්නේ දැන්ති එක්කට කලින්කි වුව පිින්වුවත්නය කරමයෙන් තමයි සත්වය උපදන්නේ. උසස්වෙන්නේ පහත්වෙන්නේ ලස්සනවෙන්නේ කැතවෙන්නේ නුව නැතිවෙන්නේ මෝඩ වෙන්නේ දීරිකාවස ලබන්නේ, අල්පාාවස ලබන්නේ රෝග වැඩිවෙන්නේ නිරෝගීවෙන්න දනවාවයන්නේ දුප්පත්වෙන්නේ. මේ විධ ත්ත්වට පත්වෙන්නේ පින්වත්නී කරමය අනුව. හැබයි පංවර්ත්න ඔය ඇත්තු කරමී නිසා සිරුදිය සිද්ධ නොවේ කියලා ඇවුවත්. කරමේ හින්දා සිරු දේසිද්ද වෙන්න හැ උතු නයාාමේ තියෙනවා. පිින්ුවත්නීමේ දේශගුණය ඇවිෙනස්සෙනවා. දැන් ඉදිරිීයටන්නේ පෙමරවාරි මාසේ. පෙඹරවාද මාස වෙනකොට ඒවගේ මේ තවත් ඉස්රාට අගෝස්තු මාසයනවා. අගෝස්තු මාස වෙනකොට පිින්ුවත්නී පැවිල්ලේෙනවා. පෙමරවාද අගෝස්තු වගේ මාසවල්දි පැවිල්ලෙනවා. ඒවාගේ පින්ුවත්න සත්වයි විශේසිෙන් සුනකෙන් වගේ සත්වයු රැලි යන කාලේනවා. ඒවාගේම ගස්කොලං ඇවල කොල හැලෙන කාලේනවා. දැරබර ඇටහෙම වැට්න කාලේනව. ඒවාගේීම පිංවර්නීඒෆෙබරවාරි කාලීම් පස් අගුස්තු කාලීම් පස් ඊට පස අහපව වැහි කාලයක් එෙනවා. මේ පලදා එන කාලයක් එෙනවා. මේ විවිධ විදිහට පින්වර්ත්නයේ යරුතු න්‍යාමයක් තියෙනවා. රතු වෙනස් වෙනවා බීජ නයාමයක් තියෙනවා. ඒ වගේම චිත්ත නියාමයක් තියෙනවා. දම්ම නියාමයක් තියෙනවා. මේ නියම ධර්මතා අතර කම්ම නයාමය කියන්නේ තවත් එක් තරා නියාම ධර්මතාවයක්. හැබැයි කර්මය තරන්සත්වයට බලපාන හේතුවත් තවත් නැත්තරම්. ඔබේ සරීදයේ ගත්තාම පින්වර්ත්නය ඔබේ ශරීදයේ. උබෑ අදගත්තා ආහාරවල රස ඕචවිෙන්. හටගන්නන රූපරාසයක් තියෙනවා. කර්මේ හටගන්න රූපරාසයකුත් තියෙනවා. සිතින් හටගන්න රූපත් තියෙනවා. උණුසුමෙන් හටගන්න රූපත් තියෙනවා. කරමේහින්දා සියල්ල වෙන්නේ කිව්වොත් උනුසුමෙන් හටගන්න ඒවා කරමයහින්ද නෙමේ වෙන්නේ. සිතින් හටගන්න රූප කර්මය හින්ද නෙමෙහි වෙන්නේ. ඒවාගේම ආහාර හින්දා හටගන්න රූප කර්මි හින්දා නෙමේ වෙන්නේ. කරමි හින්දා සිද්ධ නොවෙන කාණා අතිවිශාලපමානයයක් තියද. ඔය හැම හේතුව කතරම කරමය තරන් සත්වයින්ට බලපාන හේතුව තවත් නැත්තරම් ඒක ඒ විදිහට පින්වර්න තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්ත්නි ඊළඟට අහලතියෙන පස්්නේ තමයි වෙනස්ස හිතමු අවසරය පින්වස් සාමීන් වහන්සේ පින්වතුන් අහලතියන්නේෙ අප සම්බුදු රජාණන් වහන්සේ බුදුවීමට පෙර බව්වලදී. තිරිසන් සතුන් තාපසයින් ලෙස ඉපද. ඇති අතර එම භවයංවලදී පවු නොකර පින් සිදු කරද තිසරන නොගිය මිත්‍යා දුෘස්්ටික නොවීද. කෙනෙක් මිත්‍යා දුෘස්්ටික නොවීමට පිළිගතයුතු කවුණු මොනවාද කියලා. පත්නී. භාගිවතුන් වහන්සේ බුදුවෙන්නට පිරබවවලදී. තිරිසන් සතුන් තාපසයන් ලෙස උපපත්තිය ලබලා ඉද්දි එම භවයංගලදී පවනොකර පින් සිදු කළද. තිසරණ නොගිය නිසා මිත්‍යාදුෘෂ්ටික නොවීද. එකනිෙක් මිත්‍යාදුෂ්ටික නොවීමට පිළිගත යුතුකවුණු මොනවාද කියලා ඇහුවත්. භාගවතුන් වහන්සේ බුද්ධත්තය ලබන්නට පෙරපිංවන සාරා අසංකය කල්පලක්සයක් පාරමීදම් පුරමින් හිටිය කාලයේදී විවිධාකාල තියසන් සත්වය අතරහිම උපත්වය ලැබවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ. ඒ මහබෝධි සත්වයන් වහන්සේ විදියට ගතකරන කාලෙදි උපතින් අන්දවෙන්නෑ ගොලවෙෙන්නෑ ජාති අන්දාදී තත්වට පත්තිෙන්නෑ සූතජීවීන් වෙන්නේ නෑ. මිෙනස්සක් වලක උප්පත්ත ලබන්න්නේ නෑ. ඒහගේ පින්වර්ටනී ධර්මතාාවගේයක් තියෙනවා. එම ඔක්කෝම සිද්ධ වෙන්නේ භාගවතුන් වහන්සේ නමක් බවට පත්වීම උදෙසා නීතිවිවන ලබාගෙන. එදා පංච අභිඥඥාලාබී අස්්ටඵල සමාපත්්‍ය උපදවාගත් ඒදමත් අවසෙක් විදිට දීපංකර බුදුරජාණන් වහන්සේ. යරන ලබාදීල වැඩම කලාට පස්සේ. එහි දෙවරු මනුස්සියෝ ඇ තමන්ගේ ඇඟට තමන්ට ඉහපුයේ මල්ගොඩ උඩම. ඒ මඩගොඩේ මල්ගොඩ උඩම් පින්ුවත්නී පරිියංකයෙන් වාඩි වෙලා. අනාගතයේ බලමින් භාගිවතුන් වහන්සේ දීශනා කළ විදිහට අනාගතයේ සම්බුද්ධත්තයට පත්වන බව තහවුලු කරගෙන ඒ දැනගෙන. ඒවෙන්වන් ඕනකයන බුද්ධකාරක දරම මොනවාද කියලා. පින්වත්නී දසපාරමිතා උපපාරමිතා පරමත්තපාරමිතා, බුද්ධකාරක දරම බව දැනගෙන. ඒවා අධි ස්ථාන කරගෙන ආ ගමම් මග හින්දා. පින්වත්නී මහබෝධිසාත්‍යයන් වහන්සේ ඒවාගේ. එදා අධිස්ථාන කරගෙන බුද්ධකාරෙක ධර්ම පුරන්න අධිස්ථාන කරගෙන ඒවා පුරමීින් පැමිණෙනකොට අර වගේ කර්මාණුරූපු විවිධතැන්වල උපත්තිය ලැබුවාට. පිංුවත්න අර අධිස්ථාන ශක්තිය හින්දා පංචය අභිඥ්ඥාලාබී අස්්්‍රපල සමාපාති උපදවාගත් ඉදුමත් අවසෙක් විදිහති විවරණත් ලබාගෙන අනාගතයක් බල බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන්නම සිදුකරගත්ත අධිස්ථානයේ අනුව ආගමම් මගේදී නියත මිත්‍යා දුෘස්තිිකයක් එහම කොහොමත් වෙන්න නෑ. මිත්‍යා දුෘස්ටික වෙන්න නැහැ. නමුත් පිංවර්ට්න ජෝතිපාල මානවකය වගේ කාලෙද. ඇ තිවේදී එහෙම දැනේගෙනගෙන ඒ පිළිගනිමින් කටයුතු කලාට නියත මිත්‍යා දුෘස්තිිකයෙකුණේ නැහැ. ඒ දෘස්්තිි වෙනස් කරගත්තා. අපේ ගටීකාර මේ යහළුවාගේ ආසේ හිඳ භාගවතුන් වහන්සේ ළඟ පින්වදි පැවිදි වනාත්යක. පැවිදිවෙලා භාගිවතුන් වහන්සේ ළඟ ධරමී ඉගෙනගෙන කටයුතු කළාත්ෙක්ක හරියට අනාගතයේ බුද්ධත්තේ ලබාන සිටන අපේ මෛ්‍යය බෝධිසත්්‍යයන් වහන්සේ එදා පැවිදිවෙලා කටයුතු කලා වගේ. පිංත්න අපරෑපරයේ වීදනීය කරම නැති සත්්‍යේ කොයාගන්න නෑ මේ දීර්ග සංසාර ගමනක් දීරිග සංසාරයේදී කුසල ධර්මියෝ කරගෙන ඉන්න උදවිය නානාපකාර විදිට අපට හම්බ වෙනවා අකුසල ධර්ම කරගත් උදවේ නානාපප කාර විදිට අපට හම්බ වෙනවා. නමුත් මහබෝධ සත්්‍යයන් වහන්සේගේ අධිස්්ටාන සක්තිය ඒවාගේ පිංවර්ත්නයේ පසේ බුදු රජාණන් වහන්සේලාගේ අධිස්ටාන සක්තින් ඒවාගේම පින්ංවර්ත්නී ඒකා සංකෙ කලපලක්ෂයක් පාරිමී දම්පුරන අග්‍රස්සාාවක උතුමන් වහන්සීලාගේ එකල්ප ලැක්ෂයක් පාරිමී දම්පුරන ඇඒ. ම්බරසූ මහාසාාවකයන් වහන්සේලාගේ ඒ පාරමේශක්තිය ආදී කවුණුත්තක පිංවත්නී ඒ විවර්රණ ලබලා ආගමම් මගේ දී. නියති මිත්‍යා දුෘෂ්ටිකාදී තත්ත්වයකට කිසිසේත්ම පත්වන්නේ නැහැ ඒ පාරමිතා බලමහිමී උතුම් උස්භාවය නමුත් එහෙම නොවන කෙනෙක්. සාමාන පුතක් ජනයක් අද ධර්මය ඇසුරේ හිටියත් ඊට කාන්තාවක් හින්දාා හෝ පිරිමියෙ ින්දාා හෝ සමහලාට මෞපිය ගාත නාදී අනන්තරය පාප කරමවලට වඋනත්. යුමු වෙන්නට ඉඩකඩ තියෙනවා. පින්වර්නීමේ සසර අතිසහිම බයානකයි. ඔය පින්වතුන් සසරින් එතරි වෙන්නට කටයුතු කරන්නට ඕන තුනුරුවන්සාන යන්න තුනුරුවන්සාන ගිහිල පංච සීලි ආරස්සා කරගන්න. ඒවාගේම සිත දියුණු කරගන්න. ඔය පින්වතුන් විදස්සනා භාවනා ධර්මයන් වඩන්න මඟපල් ලබා සසරින් එතරි වෙන්නට අධිස්්ඨාන සීලීව කටයුතු කරගන්නට ඕනෑ. සපු ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්ංවත් සාමින් වහන්ස විසුද්ධි මාර්ගයේ පිළිබඳ පොඩි විස්තරයක් කියයා දෙන සේක්වා කියලා සත්පුරුස්ස පින්වර්ත්නී විසුද්ධි මාර්ගයේ පිළිබඳව පොඩි විස්තරයක් කියල දෙන්න කියලා කියනකොට. එතනදී ඔය පින්වතුන් ඒකවුන මේ විදිහට තේරුන්ගන්නට ඕනේ පින්වත්නී විසුද්ධි මාර්ගයේ. පිටකීම අලලාලිය වුණො පින්බරම තරම ගන්තය. පින්වර්ත්න විසුද්ධිතීතියේ සබ මල විරහිතන් අච්චන්න පරිසුද්දා නිබ්බානං වීධතබ්බන් තස්සා විසුද්ධයා මක්ගූති, විසුද්ි මක්්ගෝ කියර තමයි. පින්වර්ත්නය සඳහංවෙන්නේ. ඒ කියන්න පින්වර්ත්නී අපිට හම්බ වෙනවා විසුද්ධි මාර්ගී කියර කියන්නේ. කිසිම කිලුටක් නැතිහින්ද ඉතාම පිරිසුදු නිසා. නිර්වාණයට විසුද්ධිය කියලා කියනවා ඒ විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්ගය තමයි පින්වත්න විසුද්ධි මාර්ගී කියල කියන්නේ. මාර්ගිය කියන්නේ පින්වුවත්නී අධිගම උපායන් නිර්වාණයට යන්න තියෙන පින්වර්ත්නිි විසුද්ධි මාර්ගය. ඒ තරම් මහනීය ධර්මගන්තයක් පරිවාර ගන්තා අතර අපට හොයාගන්න නැති තරම් සත්පුල්ස පින්වර්ත්නී තිපිටකයේ පරිවාර ගන්ත අතර මහනීයම ගන්තේ වෙන්නේ විසුද්ති මාර්ගයේ වෙනවා විසුද්ති මාර්ගයේ පින්වදිි හැම පැත්තකීම හැම කවුණක්ම අංගසම්පූර්ණව ත්‍රිපිටකේ තුළින් අරගෙන විස්තර කරපු ධර්ම බාණ්ඩාගාරයක් වෙනවා ඒ තුළ භාවනා සීලයේ සමාධිය ඒවාගීම කරමස්ථාන අභිතරම කාරණා ඒවාගගේෙන් පටඩිස් සම්පාදකානා. සම්පූනේම ආරම්භේසිට අවසානයේ දක්වා සියල්ලෙන් පින්වර්න විසුද්ධි මාර්ගී තුළ සඳහන් වෙලා තියෙනවා විශේසීම අපි බුද්ධගෝසය පින්වන්ත ස්වාමිපාධාණන් වහන්සේ බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ තමයි විසුද්ධි මාර්ගී පිින්වර්ත්නි රචනා කළේ විසුද්ධි මාර්ගයේ රචනා කරනකොට ඒ කාලි වෙනකොට අභේගිරිකයින්ගේ විමුක්ති මාර්ගයකු තිබ්බ. පිර්ත්ී තෙරවාදී අපට විසුද්ධිමාර්ගය මොනතරං උසස්ද ඒවාගේ තම පින්වර්ත්නී සර්වස්තවාදයාදී පිරිස්සෙම් පිරිසගේ ඇතුෝ තැන නිච භූමිය වුණු පින්වර්ත්නය අභේගිරිකයින්ට විමුක්ති මාර්ගයක් විමුක්ති මාර්ගය අභේගිරික ඉන්ගේ පින්ංවර්නී ධර්ම ගන්තය වෙනවා ඒ තුළ පිංවර්නී ධර්මයට සමාන්තදව අද්ධර්ම පතිරූපකත් රාසියක් තියෙනවා ඒ සියල්ලම බිසඳමින් පින්ුවත්නී විසුද්ධි මාර්ගයේ තුළ සියල්ලම ඉතාම පැහැදිලිව. ඉතාම පිරිසිදුව ඇතිපිටකයෙන් කවුණු අරගෙන විස්තර කරල සටහන් කරලා තියෙනවා. විශුද්ධි මාර්ගයේ පිින්වර්ත්නී ඔය පින්වතුන් ලඟින් ඇසුරු කරන්න වර්තමානයේදී බොහෝ දෙනා විසුද්ධි මාර්ගයට බයයි ඒකට හේතුව තමයි විසුද්ධි මාර්ගය පින්වර්නී තිිපිටකම අදලා ලියවුණු මහනීය ධර්ම ගන්තය කෙනෙක්‍ර ලේසියෙන් ඒහා සමාන දැනුමක් ඇති කෙනෙක් බවට පත්වෙන්නට අපහසු ඒ තරන් දැනුම් භාණ්ඩාගාරයක් තමයි විසුද්ධි මාර්ගය කියල කියන්නේ විසුද්ධි මාර්ගී තුළ සිලුකාණා, හැම පැත්තකි මාවරණය කරල විස්තර කරලා තියෙනවා. පින්වතු විසුද්ධිමාගගේ ගුරත් තන්තුරයේ තබාගන්න පුළුවන් ඒ ඇසුරු කරන්න පුළුවන් ඒ ඔස්සේ ඉදිරියට කටයුතු කරන්න කවුරු කිව්වත් විසුද්ධි මාර්ගය ගැන වැද අදහසක් ඇතිකර ගන්න එපා පින්වර්ත්නය සූත දේශනා, විනිේ දේශනා අභිතරම දේශනා, ත්‍රිපිටකය අයිවාගේම අටුවාටීකා ඉප්පනයාදේශයල්ල හොඳට ගවේශනය කරන ඔය ඇත්තන්ට හොඳට මතේරේ විසුද්ධි මාර්ගයේ තියන ඒ තිපිටකේම ගත්ත කාරල. සහ ඇසිංහදෙන් තිබුණු ඒ ඒ හෙළ විසුද්ධිමාර්ගයේ කවුණු තමයි මේ පරිවාතනස්වරූපයකින් වගේ විසුද්ධිමාර්ගය තුළ තියෙන්නේ කියලා. පංවුවත්න අබේගිරිකයින්ට විමුක්ති මගගේ තිබ්බ විමුක්ති මගේ කියන සම්පූණයම සද්ධරම පතිරූපක. ගන්තයක් ඒ බැහැර කරයුතු ගන්තයා පිින්වත්නයේ සම්පූර්ණයෙන්ම ධර්මීට පටහැනි ගන්තයක් වෙනවා. ඒ සද්ධරම් පතුරූප කාණ රාශයකින් පිරී පවතිනවා නමුත් විසුද්ධි මාර්ගයේ පිින්වත්නයේ වගේ නෙමි විසුද්ධි මාර්ගී අංග සම්පූර්ණව තිිපිටක අරලා තියෙන මහනීය ධර්ම ගන්තයක් වෙනවා ඔය ඇත්තූ විසුද්ධ මාර්ගය ඇසුරු කරන්නට වග බලාගන්න යනුව කටයුතු කරන්න. ඊළඟට ආලතියන පස්්නේ තමයි. තෙරුවනේ පිහිට ලැබේවා. කලන මිතුරු පින්වා ස්වාමන් වහන්සේ අපකිරී අනුකම්පාකරන සේක්වා. සම්මා සම්බුදුපාණන් වහන්සේගේ වි්‍යාචන ගුණේ ගැන පහතා දෙන්න පුළුවන්ද පොත්පත් කියවා ඇතත් තවතවත් පහදා ගැනීමටයි. ඔගවහන්සේට චතුරාල සත්‍ය අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවර්ට්න භාගවත් බුදුරජාණන් වහන්සේගේ තුන්වන බුදුගුණේ තමයි විද්‍යාජයන සම්පන්න බුදුගුණේ වෙන්න. වි්‍යාජයන සම්පන්න කියන එකෙන් කියවන්නේ පින්වර්ටනේ අස්ථ විද්‍යාහා පසරෂ්චාන ධර්මයන්ගින් තිවිද්‍යාවන්ගෙන් අස්ථ විද්‍යාවන්ගෙන් පසලුස්චාන ධර්මයන්ගින් යුක්ත නිසා භාගිවතුන් වහන්සේ එයින් සමංවිත නිසා විච්්‍යාචයන සම්පන්න නම් වෙනවා. පින්වත්නී තිවිද්‍යාවන් විද්‍යාතුනත් තියෙනවා. ඒ තමයි භාගිවතුන් වහන්සේගේ තිවිද්‍යාව පුබ්බේ නිවාසානුස් සතිඥානයේ දිබ්බ චක්කුඥානය සහ ආසවක්කය ඥානයේ. පුබේ නිවාසානු ස්්‍රතිඥානයේ, දිබ්බචක්කුඥානේ, ආසවක්කේඥානය කියලා. එතකොට පින්වති අස්ටවිද්‍යාවනු තියෙනවා. භාගිවතුන් වහන්සේ අස්ට විද්‍යාවන්ගෙන් සමංවිත වෙනවා. පින්වදි අටත්තියන අස්ටවිද්‍යා ඒ තමයි ඉදිවිධඥානයේ, දිබ්බ සෝතඥානයේ පැචිත්ත විචානඥානය.පුබේ නිවාසානුස්්‍රති ඥානයේ, දිබ්බචක්කුඥානේ, ආසවක්කේඥානයේ. විදස්සනාඥානයේ මනෝමේ ඉතිඥානයේ කියලා. ඒවාගේම භාගවතුන් වහන්සේ පසළස්්චාන ධර්මයන්ගෙනුත් සමංවිතයි. පිින්වත්නයේ චාණ ධර්ම පහළවත් තියෙනවා. සීලසංවරය ඉන්ද්‍රිය සංවරය. බූජනහි පමණ දන්නා බව. ජාග්‍රයාන යෝගයේ ජාගරයාන යෝගීකයන් නිදිවාජිතයේ යදීම. දහව සක්මනනොත් හිඳීමෙනුත් රෑ පෙරේම සක්මයනුත් හිඳීමෙනොත් රෑ මැදියමසිහියෙන් යුක්තව, ඇ පිින්ගුවත් නිදා ගැනීමෙනුත් අලියම නැගිට සක්මනයෙන් ඒවාගේම හිදීමෙනොත් ගත කිරීමට කියනව ජාගරයානු යෝගයේ කියලා. ඒවගේම සද්ධාව. ඊළගේක හිදිය, ඊළගේක ඔත්තා අප අපේ ඊළගේක බාහ සච්චේ, ඊළගේක බීහිදිය. ඊළගේක සත්තිය, ඊළගේක ප්‍රඥාව, ඊළංගේක රූපාවචරපත මධ්‍යානය ඊළඟ රූපාවචර දුතිය අධ්‍යානේ ධහත්‍රවැනයක රූපාවචර තුතියි අධ්‍යානයේ පහළොස්සනයක රූපාවචර චතුත් අධ්‍යානයේ මේතමයි පින්වර්ති චරණ ධර්ම පහළව එතුකොත් තිවිත්‍යා අස්ට විද්‍යා පසලොස්්චාන ධර්මයන්ගෙන් සමංවිතහින්දා භාගිවතුන් වහන්සේ විච්චාචරණ සම්පන්න නම් වෙනවා. ඊළඟට පින්ංවර්ත්න විච්‍යාචයණ සම්පාණගුණයයේ විස්තර කලේ ඊළඟ පස්්නටයි මේ යොමු වෙන්නේ. ඊළඟට හලතියන පස්නේ තමයි අවසරයි පින්වත් කල්්‍යයානමිත්ත ස්වාමින් වහන්සේ කලුණාවෙන් පහතා දෙනු මැනැවි ලිකිිතව පිළිතුරු ලැබුණේ නමුත් වීඩියෝ කොතස් කිරීම සහ අනෙත් අයගේ දැනුම පිණසයි කියලා. අවසරයි පින්වත් කලයානමිද වාමීන් වහන්ස කවුණාවෙන් පහදා දෙන මැනවි සම්මා සම්බුදුිපාණන් වහන්සේගේ අරහංගුණේ ගැනයි. සමහර රහතන් වහන්සේලා වසලයා කියා අමතන අවස්ථාවන්. මඩවල්වලින් පනිින අවස්ථාවක්. ඉවාගීම සම්බුධ පියාණන් වහන්සේ සියලු කෙලිස් නැසීම සහ. රහතන් වහන්සේලාගේ කෙලිස් වාසනානම් තත්ත්වයන්ට පත්්‍රීමද මේ ගැන කියලා දෙන්න පුළුවන්ද. ඔබ වහන්සේ පතන බෝධියකින් සසර දුකින් මිදිත්වා කියලා. කවුණාවන්තේ. ගුණබර සත්පුරුස පිින්වර්නී. රහතන් වහන්සේ නමක් වසලයා කියා අමතපු අවස්ථාවක් අපිට හම්බ වෙනවා. ඒ වසලයා කියලා අමතපු අවස්ථාවක් එන්න එනව පිළින්දිිවච්ච සූත්‍රී. පිළින්දිිවච්චේ මහරහතන් වහන්සේ අ බිස්සූන් වහන්සේලාට වසලයා මෙහිියෙව වසලයා මෙිතනී යව. වසලයා ඔය දානෙ ගෙනව ඔය විදියට වසලයා කියල කතා කරනවා. අනෙත් බිස්සූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කලා. මේ කානාවගෙන පැමිල්ලි කලාම භාගිවතුන් වහන්සේ ඒ පිළිබඳව දේශනා කරනමී පිළිදිි වච්ච මහරාතන් වහන්සේ කවුද කියලා බලලා. පින්ුවත්න පිළින්දිිවච්ච මහරාතන් වහන්සේගේ අතීතාත්නභාවයම්. මිනි කරල භාගවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනව පින්වත් මහනෙනිි. මේ වච්චගොත්ත බිස්සූන් වහන්සේ. මේ අනිත් අය ගැන කතාකරණ එක ගැන වචගොත්ත තිරුන්වහන්සේ පහත් විදිහට සලකන්න එපා. පින්වත් මහනෙන මේ වච්ච දේසය ඇතිව නෙමි දේශ සහගත සිත් ඇතිව අනිත් බිස්සවූන් වහන්සේලාට වසලයා කියල කතාකරනව නෙමීමි. මේ වච්ච මේ පිළින්දිිවච්ච මහරාතන් වහස තම් පිළින්දිවච්ච අතීත ආත්නභාව පන්සේයක්ම අතරක් නැතිව බමුණකුලේ උප්පත්තය ලැබවා. එනි සා තමයියේ වසලයා කියීන වචනයෙන් අද කතා කරන්නේ ඒ වසලයා කියන වචනයේ බොහෝ කාලයක් කියාගෙන ආපුේ එකක්. ඒ හින්දා මේ වච්ච වසලයා කියලා කතා කරනවා පෙරසසර පුරුද්ධ හින්දයි එහෙම කතා කරන්නේ කියලා. සත්පුරුස පිින්වර්ත්න මෙතනදී ඔය පින්වතුම් දැන් වර්තමාන සමහරයේ පිළින්දිිවච්ච මහරාතන් වහන්සේගේ චෛතකතාව අරගෙන අපි පිළින්දිවච්ච පරපුරෙන් ගෙන සංගරාත්නය කියනවන. පිංවර්ත්නිී ඒ ඇයි පිළින්දිිවච්ච, මහරාතන් වහන්සගේ මවුපියන්ට තාීපතනු අයද. පදිච්ච පරපුරයගෙනවා කියන්න. ඒවගේම පිළින්දිි වච්ච මහරාතන් වහන්සේ ඒ වගේ ආමන්ත්‍රනය කළේ පින්වර්ත්නී අතීත ආත්නභාවයක සසර පුරුද්ද හින්දා. ඒ කියන්නේ දේශ සිතක් නොතිබුණට වසලවාදයෙන් කතාගන ස්වභාවේ පිළින්ි වච්ච මහරාතාන් වහන්සේට විතරාකාවේ නිකලස්සනයක් වුණේ අතීතයේ පිින්වර්ත්නී මානීන් පිරිල්ල කෙලෙස්වලීම් පිරිල්ලා. බමුණුකුලේ උපත්්‍යය ලවපිහින්ද එකදිගට මාත්ම බාපන්සීය. ඒ පුරුද්ධ හින්ද තමයි බොහෝකාලයක් ඒ පුරුද්ද හින්ද අනිත්තයට වසලයා කියලා කතා කළ සමහරන්නම් වර්තමානයේදී. පිින්වර්ත්න අපි පිළින්දිවච්ච පරපුරින් කියලා කියනකොට ඒකට්ටිය පුංචිකාලී දම්ම ඒ විදිහයට අනිත්තයට කතා කලා දෙකර බලන්න ඕන. බලනකොට තමම් බුදුනා වගේ කියන සමහරකට්ටිය ඇයි බුදුනා වගේ කියලා කියන්න කලින් හිටිය පැවිදි ජීවිතී දැන් වර්තමාන සමහර පින්වර්ත්නි පැවිදිවලා ඉන්න සමහර අය තමන් බුදුනා කියර කියන්න හත්නා අයත් ඔය පිළින්දවච්ච පරපුරින් එන්නේ වසලයා කියලා කිව්වය කර කියනවානේ හැබයි ඒකටිය බුදුනා කියලා භාගවතුන් වහන්සේගේ බුද්ධත්තේ හොරෙන්ගන්නට කලින්. නැත්තන් සාස්තෘතියේ නසා සාස්තෘතයේ මලා සාස්තෘතියේ පැහැරගන්න හිතන්නට කලින්. පින්වර්ත්න ඒව්දවිය පැවිදි වෙලා ඉන්න කාලෙ කොහො මද කතාළ හෙම කතා කලා දී හෙම දෙයක් උන්න ඇන. මෙතන මේ කලාාන සම්පූර්ණය ප්‍රයෝගයක් වං චාවක්නේ. පින්වර්ත්න අනේතය රවට්ටන්න බොරුවට ධර්මයෙන් ධර්මය ධර්ම පතුරූපක විදිහට බිහිකරමින්. පින්වර්ත්නී ධර්මේ විදිට අධර්මයක්. සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය කරමින් නොම ගියවන්න කටයුතු කරන්නේ ඒවගේවට අහුුවන්න හොඳනෑ අටුවාවෙ පින්වන ඒ පිළිබඳ මෙිහෙම සඳහන් වෙනවා. යෝ ඒතහෙයි කීනාසවේ නපි සතා පවත්තියති. සෝතස්ස වච්චස්ස බික්කුුණෝ වසලවා ද දීගරත්තං ඉතෝ ජාධිතෝ පට්ටාය උද්දන් ආරෝහණ වසේන පංච ජාති සත මත්තං කාලාම් භහක්මන ජාතිතත්තා. සමුදාචින් ෝ සමුදාචයතෝ අහෝසි ඒ වි පින්වර්ත්නී සේනාසව වනත් අර වච්ච හාමුදුරුවෝ අතීත සසර පුරුද්දෙහින්ද පසලවාදයිීම් පින්ංවර්ත්නයේ විදිහට කටයුතු කළ හැබැයි. උන්වහන්සේගේ ආරෝහණ වස්සයෙන් ගත්තාම පන්සීයක් විතර උපත්ති බ්‍රාක්්මණ ජාතිකත්වයෙන් පූදුුණ හින්දයි. ඒ විදියට සිද්ධ වනේ බ්‍රාක්්මණයෝ උපතින්ම තියෙන මානය හින්ද මානයෙන් තද වෙලා තමයි අනිත්තයට වසලවාදීෙන් කතා කරන්නේ නැපින්වර්ත්න ඒ මානයෙන් තදුණු එකේ පුරුද්ධ හින්ද තමයි එහෙම කියලා තියෙන්නේ මේකේ ඇත්තකතාව ගිය අයි ගොඩක් අයි මේ විදිහට දන්න ඇතිහින්දා. බොහෝස්මින්න් වහන් න්සේලාටත් මේ නිරවුල් කරගන්න නොහැ උනොහින්ද සහර සද්ධරම් ප්‍රතිරූපක බිහි කරමින් තමම්. භාගවතුන් වහන්සේගේ සාස්තූතයේ බලින් පැහැරගන්නට කටයුතු කරමින් ඉන්න හින්දා. පින්වර්නී තමන් පිළින්දිවච්ච පරපුරේ කියළ සමාහර උදවිය කිව්වාට ඒවාට අහුවෙන් එපා ඒක සම්පූණයම ඒ උදවියගේ කුමාන්ත්‍රණයේ තවත් එක් තරා පෙවරක් විතරයි. පින්වර්ත්නී මේ විදිහට ඔය පින්වතුම් ඒ කානාව, සේරුන්ගන්නට ඕන ඇවර්තමානයේදී ඇම්ඹුහු ඇවිසේසෙන් පිටිදිය සිරිධාම ස්වාමීන් වහන්සේ වගේ පින්වස්සාමීන් වහන්සේලා මේ වගේ විකෘතිය කරනවත් ඒවට ඔය පින්වතුම් අහි අහු වෙන්නට එපා. ඒවගේම අනේ ක්‍රහතන් වහන්සේගේ සිද්ධිය ගත්තහමත් පෙර ආත්නභාව පන්සේයක්. එකදිගටම වදුරුභාවේ උප්පත්ය ලබලා තිබුණක්. දීර්ග සංසාරයේ සිටගෙන පින්වර්ත්නී ආපු කෙසුම් වලෙ ස්වභාවේ. එතකොට රහතන් වහන්සේ සීලු කෙලෙසුම් නැසුවත් පින්වත්නී කෙලෙසුම් විසින් ගෙන එනලද දක්ෂතා මාත්‍රයේ දෝස දකින්නට ලැබුණු විරලා අවස්ථාවක් තමයි ඒ අවස්ථා අටුවා පාටේ අනුව ඒ කවුණු ඔය පින්වතුන් තීරුන්ගන්නට ඕන. එතකොට දක්ෂතා මාත්‍රයේ විරලා අවස්ථාවක් පිින්වත්නි ඒ විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා. අභිනීහාර සම්පත්තියෙන් දතයුතු වැලැක්වීන්. පහන වසෙන් පින්වර්ත්නී කෙරෙස් ප්‍රහන වුනාද භාගවතුන් වහන්සේගේ සන්තානීහෙම තත්වයක් නෑ. භාගවතුන් වහන්සේගේ සන්තාානී සියලුම ඒ වගේ තත්වයම් සම්පූර්ණීම නැත්ත නැතිවෙනවා. නමුත් සාාවකයන් වහන්සේලාගත්. ප්‍රසේබුදු පියාණන් වහන්සේලාගේත් සන්තානවල එවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන් භාගිවතුන් වහන්සේ අනාවර්ණඥානයෙන් ඒ සියල්ලම දකිනවා. නමුත් පින්ුවත්නී අර වසලවාදෙන් කතාකරණ කටිය පුංචිකාල්නං අකණ්ඩෝ මීදක්කායිඒ විදි අාවද කියල බැලුවාම පැවිදිවහිතිය. කාලසීමාවීදී එහෙම දෙයක් දකින්න නැතිහින්ද ඒ කාලි දේශනාවල එහෙම දෙයක් නැතිහින්ද මේක සම්පූර්ණය වර්තමාන කුමන්තණයන්ගේ කොටසක් භවතීරුන් අරගෙන නුවනින් කටයුතු කරන්න වග බලාගන්නට ඕනෑ. සත්පුරුස්්‍ය පින්ංවර්ට්න ඊරඟට අහල තියෙන ප්‍රස්නේ තමයි බුදු සසුන බැබලේවා. අවසරයි කල්්‍යානමිත්ත පින්වා සාමන් වහන්සේ පිරිද්දේශනා වල බලය, ආවණය වන අවස්ථාවන් හෙවත්. බලය ක්‍රියාත්මක නොවන අවස්ථාවන් මොනවාද. පින්වසා මින් වහන්සේ කවුණාවෙන් පහදා දෙන සේක්වා කියලා. සත්පුරුස පින්වර්ත්නී. පිරිත් දේශනාවල බලය ආවර්ණය වන අවස්ථාවන්. ඒක ැන පිරිත් දේශනාවල බලය ක්‍රියාත්මක නොවන අවස්ථාව මොනවාද කියලා ඇහුවතින්, ඔය ඇත්තන්ට ඒකට ලැබිෙන පිළිතුර තමයි දසදහසක් ලෝකධාතුව පිින්ුවති ශේෂත තුනක් තියෙනවා. ඒ තමයි ජාතිශේෂතයේ ආනාශේෂ්‍යයේ විශසේස්තේ. පිින්වුවත්න ජාතිශේෂ්‍රයේ කියල කියන්නේ දසදහසක් ලෝකධාතුව අර කලින්කිව්ව වගේම, ත්නීම් බෝධිසත්වයන් වහන්සේ මවකුස පිරිසිඳ ගැනීම බිහිවන බිහිවීම අභිනිස්කමනය ඒවාගේ සම්බුද්ධත්වයට පත්වීම දම්ස පැවතුන් සූතයේ දේශනා කිරීම අයු සංස්කාරය අත්තැරීම පීනවාම් පෑම කියන මේ අවස්ථාවදි පින්වර්ටන දසදහසක් ලෝසක්වල කම්පාාවෙනවා. ඒ තමයි ජාති ශේස්තයේ. වගේ ඊට පසේ ආනාශේෂ්‍රයේ ආනාශේෂ්‍රයට තමයි මේ පිරිත් දේශනා අයිතිවෙන්නේ. කෝටි ලක්‍ෂස්සක් වල ආනාශේෂත්‍රයේ වෙනවා. ආටානාටය පිරිත මෝර පිරිත දජක්ගපේත රථන පිරිත වගේ පිරිත් දේශනා වල පිංවත්නී මේ පිරිත්දේශ වගේ පිංවත්නී කෝටි ලක්ෂ අසක් වල අනසක පතුරුවන, පිරිත්දේශනාවෙනවා. ඊට පාසතිනි විශේශේෂතයක වූහම ඒකට ප්‍රමාණයක් නෑ. බුදුරජාණන් වහන්සේලා යම්තාක් ප්‍රමාණයක් දැනගන්න අලමුුණු කරනවාද ඊතෑයක් සියල්ලම භාග්‍යවතුන් වහන්සේ දැනගන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විශේෂේෂත්‍රයේ සීමාවක් වෙන්නේ නැහැ. එතකුට ඔය පින්වතුම් අහපු පිරිත්දේශනාවල බලේ ආවර්ණී වන අවස්ථාවංහිවත්. බලේ කියාත්මක නොවන අවස්ථාවම් මොනවද කියල ඇහුවත් පිින්වත්නී පිරිද්දේශනාවද බලේ අනිවාරීම හැම මොහොතකම තිමේ. ඒයාත්මක වෙනවා ඇනමුත් එතනදී සමහරුන්ගේ කර්මය අනුව කර්මජ රෝග නං තියෙනයකින් දුක් විඳින්න වන කර්ම නම් ඒ ඇයි රැස් කරගෙන් තියෙන්නේ. ඒ අයට දුක් විදිින්නම සිද්ධ වෙනවා නම්. ඒක අනිවාරය විපාක මිඳින්න වන කවුණක් නෑ. පින්වුවත්නී ඒකට මූුණ දෙන්න වෙනවා. ධරුචීරය පින්වන්ත රහතන් වහන්ස රහත් වූ සැනකින්ම සිවුරුහයාගෙන යනකොටය. අතීත බවයේ වෛරකාරයක් විදිහට ඉතියේ. යක්ෂයෙක් මේ අරවිදියට ගෞවේසයකින් ඇවිල්ලේ ආවේශවෙල ඇවිල්ල මානයට පැත්කන වා භාගවතුන් අහතනො දැත්කානෙ මේ නමුත් කරමයෙන්. හරස්සනා ඒවාගේම මානයට පත්වන්න ආයුකාලයේ තිකයි තිබුණේ පිින්වුවත්නී මේ විදියට තම තමන්ගේ කරම ඒවාගේ ලෝක විනාශ ස්වභාවයක් ඒවාගේම පින්ුවත්නී විවිධ වසංගත රෝගවල සමහරකාණ දැන් අහිවාර්තක රෝගහිම මේ කාලි තිබ. මෙියාදී එ යම්්‍යයම් කවන තියෙනවා. ඇ රුතුනයාම් බීජනනියාාමාදී නයාාම ධර්මතා අනුවත් මේ කානාව තීරුම්ගන්න ඕන කරම කානාවන්වත් තීරුම් ගන්නට ඕන භාගිවතුන් වහන්සේ දේශනා කරපු පිරිත් ධර්ම දීස්නාවී පිංවත්නී බලය කියයාාත්මක නොවන කාලයක් නොවන ප්‍රමාණයක් නැහැ අඩ කිව කෝටි ලක්ෂ අස්සක්වල පුරාම ආනාශේෂතයේ විදිහට ආටානාටය මෝර පීත දෙජග්‍ය පීත රතන සූතයාදී පිරිත්දේශනාවල බය පිංවත් පවර. ඔය ඇතු පරි සච්ඡායනා කරන්න ධර්මී හැසිරෙන්න පිරිත් එක කටයුතු කරන්න ධර්මානුකූලව හිතන්න පතන්න ජීවත්වෙෙන්න්න ඔබේ පිහිට. ඔබ තුළ නිර්මාණය කරගන්න. ඔය ඇත්තෝ දීර්කාවිසවාන සැබ්බල ප්‍රඥාදී ඇති හේතු සම්පත්තලින් පිියුණු අය බවට ඔබෝ පත් කරගන්න. ඔබ අඩුවාවිසේ මානයට පත්තන ආකාරයේ සතුන් මැරීින් වගේ කරම කරගෙන. අනීමට දීර්කායස ලබා දෙන දීර්කායස් ලබා දෙන්න කෙල කාගෙන්වත් ඉල්ලවාට. ඔය ඇත්තෝ රැස් කර ගත්ත දේවාල් ඔබට බුදතිම දින්න වෙනවා. තවකිෙට ඒවා නැතිකරන්න පුළුවන්කමක් නැහැ. සත්පුරස පින්වර්ත්න, අත පය කැඩෙන්න්න බිඳන්න ලෙඩවන ආකාරයේ, බෞගෝග සම්පත් නැතිවන විදිේ සතුරම් බහුලවන විදිේ හිත නුසන්සුම් වන විදිහේ. ඒවාගේම හිරිහර කාදර පීධාන ඉන්දා අපහාස දුප්පත් ඇවිවිධාකාර කාදරාදී ඇතිවනාකාරයේ කරම රැස්කරගෙන තියෙද්දි. පිින්වර්ත්නී ඒවා තවදෝටත් රැස්කර ගනිමිම්ම, ඒ දිගටමයේ අකු සලකාරමයෝ කර ගනිමින්ම්ම ඉද්දි. ඔබ පිරිත්වල රැකවරණයේ ගන්න හිතුවාට, පින්වර්ත්නී ඔබ ඒකට නුසු දුස්සෙක් නම් ඔය පින්වතුනට රැස් කරගෙන ඉන්නේ අකුසල්නම් ඒවාට මූුණ දින්න සිද්ධ වෙනවා නිසා පිරිත්වල බලය වුනත් ඔය ඇත්තන්ට ලැබාගත හැකි ආකාඩී දැහැමි සිල්වා පිම්බර සත්පුූස ජීවිත අග්‍යවන්නට ඔබ කටයුතු කරගන්නට ඕනේ. පින්වත්නී ඊළඟට අහලතියන පස්නේ තමයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අප පන්සල් ඇසුර කරමි වාසය කරන හෙයි. පිරිකර වසයෙන් මුදල් ලැබෙනවා. එය බුද්ධ උපස්ථානයට වැය කරන්නේ නම්. ලබන කුසලා කුසලේ පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි කියලා. අපේ පින්වන්ත සාමීන් වහන්සේ නමක් අහල තියෙන්නේ පින්වන්ත අපේ සාමීන් වහන්ස ඒ පිළිබඳව අපි බණපතිය සඳහන් වෙන්නේ මේ ආකාරයට ජාතරූප රඇත පටිග්ගානා වීරමනයගෙන සිලිපදයට අදාළව කතාකලෝතින්. ජාත කියන්නේෙ රත්තකම්. ඒවාගේම රජත කියන්නේ ගණඩෙනුවට වලංගුවන මොනම හෝ දේකින් කරපු මුදල්ලට නමක්. එතකොට ජාත කියන රත්තරං හෝ. නැත්තාම් රජත කියලා කියන ගන්දනුවට වලංගුවල මොනෑම දේකින් හෝ කරපු මුදල් හරි. පිළිගැනීමෙන් වැලකෙන්න්නට ඕනේ. තමංමු දෙසා පිළිගැනීමෙන් වැලගන්න ඕන. මෙතනද පිළිගැනීම කියල කියන්නේ පින්වන්තා අපේ සාමින්න් වහන්ස. අත්තට ගැනීමම නෙමේ. යම් කිසි කෙනෙක් මුදලා මේක ඔබවහන්සේට දෙනවා කියලා ඉදියේ තැබූහාම ඒක ප්‍රතිස්සේප කරන්නේ නැතුව තුස්නීම්භූතවීම් විදිහට සිතින් පිළිගත්තත් ඒක සිකපදයේ බිඳින ආකාරී පිළිගැනීමක් වෙනවා. හැමයි පිළිගැනීමක් නැතිව. අනුන් අයිති දෙයක් විහාරස්ථානයේ අනුන් අයිති දෙයක් හරි. නැත්තං විහාරස්ථානයේ යම් කිසි කරමාන්තයකට බුදු මැම්ව ප්‍රතිසංස්කනය කරන්නට එහෙම නැත්නං. පින්වන්ත අපේ සාමීන් වහන්සේ තවත් සාමින් වහන්සේලාට බිහෙත්තියත් කටයුතුවලට ඒවාගේම යම්කිසි කාරණාවකට විහාරස්ථානයේ කරමාන්තයකට දෙන මුදලක්හෝ. අතින් ඇල්ලීමෙන් සිකපදේබි දෙන්නේ නැහැ. මොකද තමන් වෙනුවෙන් පිළිගැනීමක් එතර නැතිහින්ද. මුදල් කියන්නේ අනාමාස වස්තු. එමුදල් අනාමාස වස්තුහින් ද සාමනීදයන් වහන්සේලා අතින්නං ඒක අතින් ඇල්ලීමෙනුත් වැලකීම තමයි වඩා සුදුසු වෙන්නේ. විහාරස්ථානයේ වැටී තිීලතියෙන් දෙයක්. අමතකි වෙලා ගියෝතින් ඒක හරියට ආනන්ද තරුන්වහන්සේ මහාමේල පාලදනාව අමතකි වෙලාගේ විසාකාවගේ ඒ පාලටනාව අරන්තියලා ඇයට නැවත පසුව දුන්නවාගේ. ඒ අන්සතු මුදලක් හරි ඒ මොනව හරි දෙයක්. ඒ අමතක වෙලා ගියෝතිං අයිතිකාරය පැමිණි පැමුණහනාහම දෙන්න බලාපුොරොත්තුවිින්. ඒ අතිම් අරගෙන පරිසංක ල තිබීමේ වර්දකුත් නැහැ. ඒවාගේම විහාර කර්මාන්ත සම්බුද්ධ බුද්ධ පූජා ඒවාගීම තමං වුදෙසා පිළිගන්නේ නැති නමුත් යම්කිසි කුස්ධානාදී කුසලකරම සීලභාවනාදී කාරණ යම්මාකාරයේ කාරණ උදෙසා තමංගුදෙසා පිළිගන්නේ නැතුව කටයුතු කිරීමේදී සිල්ිපදයේ. පිඳීමක් වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේ තබල අද්දි මේක මංවෙනවෙන් කියලා හි තුස්නීම්භූතව නිසාද්ධ හරික පිළිගත්වොත් එතිෙන ිල්පද පිඳීමක් වෙනවා ඒක ඒ විදිර තේරුම් ගන්න ඕන අනාමාස කියන වචනයෙන් කියවෙන්නේ උපසම්පදා බිස්සූන් වහන්සේ නමක් විසින් ස්පාර්ස නොකළයුතු වස්තු. ඒ කියන්නේ ඉස්පාස නොකළ යුතුයි ඇල්ල අල්ලන්නට නොසුදු සුවස්තු අනාමාස වස දහයත් යන අප පින්වස්සාමින් වහන්ස ඒ දහය තමයි දස විදරත්නයෝ ඒවාගේම සප්තවිධ දාන්න ඒවාගේ ලීෙන් ඒවාගේම යකඩවලින් හෙම ඇදපු කාන්තාරූප ලීන් හැදුවත් යකඩවලින් හැදුවත් ඒ ස්තීරූප පල්ලන්න හොඳනෑ ඒවාගේම ස්තේ වස්ත්‍රාභරන අල්ලන්න හොඳනෑ සංගීත බාණ්ඩ අල්ලන්න හොඳනෑ අවිාවිත අල්ලන්න හොන්න ගල් ගස්වලතියන. ගෙඩි වර්ගාදී උප සම්පදස්සාමි හසරමක් කල්ලන්න හොඳනෑ රත්තරම් පිළිම මආදී විදිහතයේ කුරසික. ල සඳහන් වන කාරණාවගේත්තියෙනවා තමංගු දෙසා පිළිගනීමදී කවුණුත් මෙතන්දිි තීරුම් ගන්නවන අනාමාස වස්තු විධ ඇතියක ඉස්පාස නොකරන කවුණුත් වෙනහින්දත් ඒකත් තේරුම්ගන්නට ඕන වැඩි විස්තර අපි අතිපූජනීය ඒරුකාණයේ චන්දයමල පින්වාන්ත සයම්පා්‍යයන් වහන්සේ රජචනාකරව ශාසනාවතනය පොති ජාතරූප රර්ථිකයෙන් සිලිපදිය තුළ ඇවිස්තරෙකරෙනවා මෙතනදී පිළිකරවස්සේ මුදල් ලැබෙනවා. ය බුද්ධ උපස්ථානයට වැයකරන්නේන ලබන කුසලා කුසලේ පැහැදිලි කර දෙන්න කිව්වාම එතන තමං උ දෙෙසා පිළි ගැනීමක් නෑ තමන් උදෙසා භාර ගැනීමක් න එතන විහාර කර්මාන්ත පින්කංආදී කවුණු කියන කාණාව නිසා එතනද ඒ ගැටලුවක් නොව නාකාරය තිපිටකයේ ඒ අදාළ තැන්වලින් අරගෙන තරුකාණය අති පූජනීය පින්බර නායක නාහිම්පාණන් වහන්සේ ශසනාවතය ප්‍රතිජාතර ූපලාත සිිපදී යටති. සග ක තිවා. සත්පුරුස පින්වර්න මෙටකින් දරමසාකච්ඡාවේ අව සංවෙනවා කවුනාවන්තේ ගුණර සත්පුලුස පිංවර්නී පින්බර් ඔය ඇතු අද දවසේදීත් උතුම් ධර්ම සාකච්ඡාවන් හා සම්බන්ධ වූයේ සදැහැබර පින්වර්ත්නනි සසරින් එතර වෙන්නට වග බලාගන්න මේ ගොහුර කටුක සංසාර ගමන සද්ධර්ම ප්‍රතිරූපකත් වර්මානයේ බොහෝමයක් පහළ විමින් පවතිනකොට ඔය ඇත්තු. ජහසරුව කටයුතු කරන්න සසරින් එතර වෙන්නට පින්වර්ට්නී කොයි වෙලාවේ ඔය ඇත්තන්ගේ හුස්ම පොදවායෝධාතුවට එකට වීදදන්න පින්වර්නී වෙලාවිහූ ය ඇත්තන්ට ඔය සරීරාත්තරීන වීද කියලා කියන්න බෑ ඔය පින්වතුන් සසරී අනාත පිරිසක් අසරණ පිරි පින්වර්නී අසරනව අනාතව යන ඔය පින්වතුන් මේ තුනුරුවන්ගේ සෙවන ලැබූ මේ මොහොති තුනුරුවන්සන්න ගොස් මඟපල් ලැබීමේ උතුම් අධිස්ථානයෙන් කටයුතු කරන්නට වගබලාගන්නට ඕන පින්වර්්නී මිතික් වීලා. ධර්ම සාකච්ඡා හා සම්බන්ධූ පින්බර ඔය ඇත්තු ඔබ නමීමිය ගිය සිරුනෑ දෑයින්ට මේ පින් අනමෝදාන් කරන්නට ඕන. අදත් මේ සඳහා සහයෝගේ ලබාදුන්න පින්වතුන් අතර මිනිපුර අමාස්සාන්ධ තපු අනාරන්සේ නස නිර්මාණයකර සුපින්වත්්‍ර්‍යාරික. ජ පේම න පින්බර මැතිතුුම් එම පින්වාන්ට සාන්තරන්තුන්ගේ මැතිනිය පින්බර දියනිය පුතනවාම උතුන් පින්ම්බි නිර්මාණය කළ ඒවාගේීම අපි අපරෑක පඥ්ඥාසල් පොඩි හාමුදුවන් වහන්සේ ඒවාගේම අප අනෙකුත් පින්වාද සිස්සස්වාමීන් වහන්සේලා කාර්යමාණ්ඩ ලේ පින්වතුන් දායක පින්වතුන් මේ සඳහා උපකාරණදිය ආරාණ සේනාාසනය අපට ධර්මදානදී විදියට පූජාකර පින්වතුන්. එවිසේසම මැතකදී කැමරා උපකාන පින්වන්රස. කා මහත්මි විසින් පූජා කලා ඒ පුුණ්‍යවන්තයන් ටත්මී පින් අනමුවෝ දංකන සත්පුළු සපින් අතිරසිකා මහත්මියයට ඒවාගේම සත්පුළු සපින් වර්ත්නි ඔබ හැම දෙනාගියම නමී මියගිය. නෑදයිනට මේ පින් අනමෝදන් වී වාෛක්‍රඥාතීන්ට පින් අනමෝදන් කරමින් සතුනාදයක් පත්වන්න සිරු දෙවියන්ට මේ පින් අනමෝදං කරමින් සත්නාධයක් පොර්තන්න මිලසේලම පුන්න ධර්මයෝ සසර දුක් නසා නිවන් දකින්නට හතු සම්පත්ම වී වායක්න සත්නාධයක් පර්තාන්න ෑ. නිවන්තඔප හැම දෙනාටම නිදුක් නිරූගී තීදකායසල පේවා. අභිවාදන සීලිස්ස නිච්චං වතා ප්‍රචායිනෝචත්තාරු ධම්මාබට්ටන්ති ආයුුවන් නෝසුකම්බලන් ආයුරාරූග්‍ය සම්පාත්ති සග සම්පත්ති මී වචේ අතු නිබ්බාන සම්පත්ති ඉමිනාතිී සමිච්චතු හැම දෙනාටම තෙරුවන් සරණයේ.